ඔබතුමත් සන්ධ්‍යාවක් අපේ සූදාන වෙන්නේ ශනිදා සිත්නේ තසුපුව ආරම්භ කරන්නට. සෙනසුරාදා දවසේ බොහෝ දෙනා මේ වෙන විට සූදානම් වෙන්නේ සිත්නේ තසුපුව ශ්‍රවණය කරන්න. ධර්මයේ ගැඹුරු තැන් මනා ලෙස පැහැදිලි වෙන ආකාරයට, ඒ වගේම විවිධාකාර වූ දහම් අවවාදයන් කැටිපුණු කාර්යබහුල ජීවිතයේ මදක් නිවී හැනහිල්ලේ ජීවිතයේ දෙස එබී බලන්නට පුළුවන් දහම් පණිවිඩයක් තමයි මේ සෙනසුරාදා සිත්නේ තසුපුවේ ධර්මානුශාසනාව, ධර්ම සාකච්ඡාව. එනිසා අපි දන්නවා අනිත් ශ්‍රාවකයන් බොහොම කැමැත්තෙන් ශ්‍රවණය කරන වැඩසටහනක් සෙනසුරාදා සිත්නේ තසුපුව. අදත් අපේ සෙනසුරාදා සිත්නේ තසුපුව වෙනුවෙන් ආරාධනා කළේ උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ මේ කාලය තුළ පවතින රටේ ස්වභාවයත් එක්ක බාහිර ධර්මදේශනා සඳහා වැඩම නොකරන නිසා බොහෝ විට අපට වාසනාවක් උදා වෙලා තිබෙනවා. මැදිරියට උන්වහන්සේ වැඩම කරලා සජීවී ලෙසින් මේ වැඩසටහන සෙනසුරාදා සිත්නේ තසුපුව ධර්මදේශනාව, ධර්ම සාකච්ඡාව ඔබට ලං කරන්න. ඒ නිසා ඔබට ආරම්භයේදීම පණිවිඩයක් තිබෙනවා. දෙවන පැය තුළ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නට පුළුවන් දුරකථනය ඔස්සේ. එයත් අපි ඔබට දැන්ම සිහිපත් කරලා තිබෙන නිසා හොඳට බණ අහන්න. බණ අහගෙන ඉන්නකොට මතුවෙන ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න ඔබට ඉදිරිපත් කරන්නට හැකියාවක් තිබෙනවා. කෞෂි සහයෝගයක් ලබා දෙවි මේ පැත්තේ ඉඳලා ඔබට ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරන්නට. දුරකථන මාර්ග බාධාවක් නොවුනොත් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. අදත් අපි වටිනා වූ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සැරසෙන මොහොතේ දායකත්වය පිළිබඳ සිහිපත් කරන දෙනියායි ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂතුමා ඒ චමින්ද මහත්මා දීර්ඝ කාලීනව නෙත් සිත්නෙත් අසපුවේ සෙනසුරාදා සිත්නෙත් අසපුවේ යාවජීව සමාජිකයෙක්. එතුමන් තමයි අදත් දායකත්වය දරන්නේ. ඉතින් ඒ ඇත්තන්ගේ සියලු යහපත් අරමුණු සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනා කරමින් ගෞරවනීය වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ශ්‍රද්ධා ගෞරව සිතින් යුක්තව අද සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සෙනසුරාදා සිත්නේ තසපුවේ පළවෙනි පැයට අද දවසේ ඉතාම ගෞරවයෙන් සුපුරුදු දායකත්වයක් එකතු වෙලා තියෙනවා. දෙනියාය ලොම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂක පිපින්වත් චමින්ද මහත්මා, එම බිරිඳ, දියණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිනුතුන් විසින්. ඒ ඇත්තන් හැම දෙනාගෙමත් සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්න කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරන ගමන් පිංවත්නි, ජීවිතේට යම් කෙසේ නොහිතපු කාල පරිච්ඡේදයක් උදා වෙච්ච මේ වකවානුව තුළ අපි දැක්ක සමහර අය ධර්ම දේශනා අහන්න හුරු පුරුදු නැති අයත් ධර්මය අහන්න පුරුද්දක් හැදිලා තිබුණා. සමහර වෙලාවට ඒකට හිතෙනවා වැඩි විවේකයක් සමහර අයට ජීවිතේට ලැබිච්ච නිසාද කියලා හිතෙනවා. ඇතැම් වෙලාවට ජීවිතේ මරණය ගැන ඉතාම තදින් දැනිච්ච කාලවකවානුවක් ගෙවුණා. ඒ නිසා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් එක පැත්තකින් ධර්මදේශකයන් වහන්සේලා විදිහට අපි ධර්ම ප්‍රචාරයේ තුල අපෙන් කෙරිච්ච කටයුතු අඩු වෙලා, ඒ කියන්නේ විහාරස්ථානවල බාහිර ධර්මදේශන සිදු කිරීම අඩු කාලයක් වුණත් මාධ්‍ය ඔස්සේ අපි දකිනවා මිනිස්සු වැඩි ප්‍රමාණයක් ධර්මය අහන කාලයක් වෙලා තියෙනවා. ඒක නිසා මේ
ඒ ධර්මය අහන අය සමහරලාට ඒ අයගේ ජීවිතේ ධර්ම මාර්ගයට අවධානය යොමු වුණාට පස්සේ ඔවුන් විඳින සතුට, ඔවුන්ට ලැබෙන ප්‍රීතිය අපිත් එක්ක සාකච්ඡා කරනවා. සමහර වෙලාවට පණිවිඩයෝන, ලියුම් මෙවන මේ තමන්ගේ ජීවිතේ අපිට තියෙන සතුට, ධර්මයේ හැසිරෙනකොට එන ඒ ප්‍රීතිය හැමදාම පවතීද? මෙන්න මේ ගැන තේරුම් ගන්න පුළුවන් දේශනයක් තමයි අද අපි ඉගෙන ගන්නේ. ධර්මයේ තුලට ආපු කෙනා, එහෙම නැත්නම් අපි හිතමු තෙරුවන් සරණ ගියපු කෙනා, ශ්‍රද්ධාවක් මතුවෙච්ච කෙනාගේ මේ ශ්‍රද්ධාව හැමදාම තියෙනවද? මේක ස්ථිරයිද? මේක නැති වෙන්න පුළුවන්ද? මේක දියුණු කරත හැකිද? දියුණු වෙනවද? හැම කෙනාටම දියුණු වෙනවද? මේ වගේ ප්‍රශ්න බොහෝමයකට පිළිතුරු ලැබෙන අපූර්ව සූත්‍රයක් අද දවසේ පින්වත්නි සිත්නේ තසපොට තෝරගත්තා. ඒ තමයි උදකෝපම පුද්ගල සූත්‍රය. අංගුත්තර නිකායේ සඳහන් වෙන සූත්‍රයක් උදකෝපම පුද්ගල කියන සූත්‍රය. උදක කියලා කියන්නේ පින්වත්නි වතුර වලට. එතකොට උදකෝපම කියන්නේ වතුර උපමා කරගත්ත කියන එකයි. වතුර උපමා කරගත්ත පුද්ගලයෝ, ඒ නිසා කියන උදකෝපම පුද්ගල. ඔක්කොම පුද්ගලයෝ 7 දෙනෙක් ගැන මේ දේශනාවේදී කතා කරනවා. පින්වත්නි මේ ලෝකයේ එකාතකට අපිට හිතෙනවා මුළු සමස්ත ලෝකවාසී සියලුම දෙනා මේ 7 දෙනා අතර කවුරු හරි කෙනෙක්. ඒ නිසා මේ 7 දෙනාගෙන් තමන් කවුද කියලා තමන්ට විමසලා බලන්නත් මේ වෙලාවේ පුළුවන්කම තියෙනවා. අපි පින්වත්නි බලමු කවුද මේ 7 දෙනා. එක්කෙනෙක් තමයි සකෙන් නිමුග්ගෝ නිමුග්ගෝව හෝති. නිමුග්ගෝ මේ කෙනෙක් ඉන්නවා ගංගක ගිලිලා ඉන්නේ. එයා හැම ගිලිලම මැරිලා යනවා. ඒ ගිලිච්ච කෙනා ගිලිච්ච පමණ ගිලිච්ච විදියටම මැරෙනවා. අන්නේ පළවෙනි කෙනා. ඊට පස්සේ ඉදපන බික්කවේ එකච්චෝ පුග්ගල තව එක්කෙනෙක් ඉන්නවා උම්මුජ්ජිත්වා නිමුජ්ජති. එයා මතු වෙනවා වතුරෙන් උඩට. මතු වෙලා මොකද වෙන්නේ? ආපහු ගිලෙනවා. පළවෙනි කෙනා ගිලිච්ච කෙනා ගිලි ළමයි. දෙවෙනි කෙනා වතුරෙන් උඩට මතු වෙලා ආපහු ගිලෙනවා. ඊට පස්සේ පින්වත්නි ඊළඟ කෙනා උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති. මතු වෙනවා, මතු වෙලා ගිලෙන්නේ. දැන් දෙවෙනි කෙනා මතු වෙලා ගිලෙනවනේ ආපහු. එතකොට තුන්වෙනි කෙනාගේ ස්වභාවය තමයි මතු වෙලා එහෙම්මම මතු වෙච්ච විදියටම ඉන්නවා. විශේෂ එතර වෙන්න කියලා දිනුවකුත් නැහැ, ආපහු ගිලිනවා කියලා පිරිහිමුකුත් නැහැ. එයාට කියනවා උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති. ඒ මතු වෙලා හැමමයි. ඒ ඉන්න විදියටම ඉන්නවා. හතරවෙනි කෙනා උම්මුජ්ජිත්වා විපස්සති විලෝකේති. මතු වෙලා වටපිට බලනවා. සාමාන්‍ය වතුරෙන් උඩට ගිලිලා හිටපු කෙනෙක් මතු වුණා නම් එයා වටපිට බලන්නේ මොකටද කියලා ඔබ දන්නවා? එතර වෙන්න පීනන්න ඕනේ කොයි පැත්තටද කියලා අවධානින් තමන්ට ඒ ගැන තොරතුරු දැනගන්න. කොයි පැත්තේද දූපතක් තියෙන්නේ? කොයි පැත්තටද ළඟ? ගැඹුර පැත්තට පීනනවද, මේ ළඟ පැත්තටද පීනනවද කියන එක දන්නවනේ. අනිවාර්යෙන් පීනන්නේ ළඟ පැත්තට මිසක් ගැඹුර පැත්තට නෙමෙයි. එතකොට ඒ පැත්ත හොයන්න තමයි වටපිට බලන්නේ. එයාට කියන උම්මුජ්ජිත්වා විපස්සති විලෝකේති. ඔය තමයි හතරවෙනි කෙනා. ඊට පස්සේ පින්වත්නි පස්වෙනි කෙනා ගැන කියනවා උම්මුජ්ජිත්වා පතරති. එයා වටපිට බලලා ඉවරයි, දැන් මතුවෙච්ච කෙනා මේ පීනන්න පටන් ගන්නවා. පීනගෙන යනවා. එයා තමයි පස්වෙනි කෙනා. එතකොට හයවෙනි කෙනා ගැන කියනවා උම්මුජ්ජිත්වා පතිඝාදප්පත්තෝ හෝති. මතුවෙලා ගැඹුර අඩු ප්‍රදේශයකට පීනගෙන එනවා. එතකොට දැන් හිතේ ගිලෙන ගැඹුරු හරියක ගැඹුරු අඩු හරියකට පීනගෙන එනවා. මෙයා තමයි හයවෙනි කෙනා. හත්වෙනි කෙනා උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ටති බ්‍රාහ්මනෝ. මේ
පරතර එතරට පීනගෙන එයා සම්පූර්ණ ගොඩබිමටම එනවා. ගොඩබිමටම පීනලා එතර වෙච්ච කෙනා මේ මතුවීමත් එක්කම මතුවෙලා පීනගෙන ඇවිල්ලා ගැඹුරු නැති හරියටත් ඇවිල්ලා එතරටම ගියපු කෙනා තමයි හත්වෙනි කෙනා. එතකොට ඔන්න මේ ලෝකේ මේ හත් දෙනා තුල පින්වත්නි ඕනම කෙනෙක් ඉන්නවා මේ ලෝකේ කවුරුත් මේ හත අතර ඉන්නවයි කියන එක තේරුම් අරගන්න. අපි දැන් බලමු මේ හත් දෙනා අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි වැඩි ප්‍රමාණයක් ඔතන ඉන්නේ. ඒ නිසා බුද්ධ ශ්‍රාවක වූ සියලු දෙනාම මේ අය අතර ඉන්නවමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සෑම කෙනෙක්ම මේ අතර ඉන්නවා. එතකොට ශ්‍රාවක නොවන අයත් මෙතන ඉන්නවා. ඒ නිසායි මං කිව්වේ ලෝකේ සියලුම දෙනා මෙතන ඉන්නවයි කියලා. අපි දැන් මේ හත බලමු. වළනකොට ඔබටත් පින්වත්නි තමන් මේකේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. හොඳයි. මං හිතනවා මේ දේශනාව තුළ මේ උදකෝපම පුද්ගල සූත්‍රය තුළින් මම බලාපොරොත්තු වෙනවා එක දෙයක්. ඒ තමයි සමහර හිතාගෙන ඉන්නවා මේ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මේ ශ්‍රද්ධාව දැන් ඉතින් හිමින් හරි දියුණු වෙයි. මේ ධර්ම මාර්ගයට යොමු වෙච්ච අය දැන් ඉතින් මම සුගති උපදී. මම ධර්මය අහන්න පටන් ගත්තා. දැන් ඉස්සරට වැඩිය මට කේන්ති යන අඩුයි. ඉස්සරවගේ නෙමෙයි දැන් මං සමහර ශික්ෂාපද තියෙනවා රකින්නවා දැන්. ඉස්සරට වැඩි දැන් මං හොඳයි. නිසා දැන් මට දුගතියක උපදින්න නැති මං සුගතිය උපදින කෙනෙක්. ඒ වගේ යම් අභිමානයක් මේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා තුළ තියෙනවා. ඒ අභිමානේ නරක නෑ පින්වත්නි. හැබැයි ඒ අභිමානේ ගැන ඔබට තව හිතන්න පැතිකඩක් මේ සූත්‍රයෙන් ලබන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි අද අපි මේ උදකෝපම පුද්ගල සූත්‍රය සාකච්ඡා කරන්න ඕනේ කියලා හිතුවේ. අපි බලමු පින්වත්නි පළවෙනි කෙනා ගැන. ඔබට මෙහිදී අපි කිව්වා පළවෙනි කෙනා නිමුග්ගෝව හෝති. ගිලිලා ඉන්නේ එයා හැම ගිලිලම මැරිලා යන්නේ. ගිලිච්ච කෙනා ගිලිලම මැරිලා යනවා. ආයි මතුවීමක්වත් නැහැ. මෙයා ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරද්දී කියන්නේ ඉදපන බික්කවේ ඒකච්චෝ පුග්ගලෝ සමන්නාගතෝ හෝති ඒකත් කාලකේහි අකුසලේහි ධම්මේහි. අන්න ඒ කලු කර්ම අකුසල කර්ම මේවෙන් යුක්ත මිනිසෙක් මේ ගිලිච්ච මිනිසයා එයා මැරෙන්නෙත් ඒ කලු කර්ම තියෙන අකුසල කර්ම වලින්මයි. එතකොට දැන් ඔබ දන්නවා මේ ලෝකේ මිනිස්සු අතරේ කලු කර්ම තියෙන මිනිස්සු මේ ධර්මය තුල හැසිරෙන ශ්‍රාවකෙක් නොවන සාමාන්‍ය කලු කර්ම තියෙන අකුසල් තියෙන මිනිස්සු ඕනතරම් ලෝකේ ඉන්නවා. කෝටි ගණන් ඉන්නවා. මේ සියලු දෙනාම අර පළවෙනි ගොඩට අයිති වෙන්නේ. එතකොට පින්වත්නි අපි ධර්මයේ තුල යම් කිසි කෙනෙක් හැසිරෙනවායි කියන්නේ ධර්මදේශන අහන එකම විතරක් නෙමෙයි. ඒ ධර්මයේ අහන්න ගත්තට පස්සේ යාතුල ඇති වෙන්න ඕන ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ලක්ෂණ අපි දැන් මේ දේශනේ ඉදිරියට කතා කරනවා. ඒ ලක්ෂණ එකක්වත් අර පළවෙනි පුද්ගලයා තුල නැහැ. ධර්මයේ හැසිරෙන ධර්මයේ අහන්න ගත්ත කෙනෙක් තුල ඇති වෙන්න ඕන ಗುಣධර්ම වගේක් තියෙනවා. මේ ಗುಣධර්ම එකක්වත් ওই පළවෙනි මිනිසයාට නැහැ. එතකොට ඒ මිනිසා තනි කර කළු අකුසල කර්ම තියෙන කෙනෙක්. සමාජය තුල බහුතරයේ ඒ විදිහයි. ඕන කෙනෙකුගේ ගෙදර ඉන්න සමාජිකයෝ අතරේ මේ පළවෙනි පුද්ගලයා ඉන්න පුළුවන්. සමාජිකයෝ වැඩි පිරිසක් සමහර විට පළවෙනි පුද්ගලයා වෙන්න පුළුවන්. අපි එදිනෙදා ජීවිතේ අපිට මුණ ගැහෙන අය අතරේ පින්වත්නි බහුතරය මේ පළවෙනි පුද්ගලයා වෙන්න පුළුවන්. දුස්සීලයි. මේ ලෝකේ ශ්‍රද්ධාවක් නැහැ. තෙරුවන් ගැන දන්නේවත් නැහැ. එතකොට මේ මිනිස්සයා තුල තියෙන ඒ කළු අකුසල් මොනවද කියලා තේරුම් ගත හැකි. දැන් මෙයා ගිලිච්ච කෙනානේ. ගිලිච්ච කෙනා ගිල්ලම මැරලා යනවායි කියලා තමයි කළු අකුසල් තියෙනයි කියලා කිව්වේ. එතකොට දැන් ඔය ඊළඟ කෙනාගේ ඉඳලා උම්මුජ්ජිත්වා කියන වචනේ විස්තර වෙනවා. උම්මුජ්ජිත්වා කියන්නේ මතු වුණා කියන එකයි. වතුරෙන් උඩට මතු වුණා. එහෙනම් මේ මතු වෙච්ච කෙනාගේ කියන දේවල් වලින් බලතැකි අර ගිලිලා ඉන්න කෙනා මොන වගේද කියලා මතුවෙච්ච කෙනා තුල මතුවෙච්ච දේවල් ටික නැතිකමම තමයි ගිලිලා ඉන්න කෙනාගේ ලක්ෂණේ.
අපි බලමුක දෙවැනි කෙනා එතකොට අපිට සාකච්ඡා කර තැකි මේ මතුවෙනය වුණවාද කියලා. අන්න දැන් දෙවැනි කෙනාගේ කියන්නේ උම්මොජ්ජිත්ව නිමුජ්ජති, මතු වුණා හැබැයි ආයි ගිලෙනවා. එතකොට මෙයා ගැන කතා කරනකොට අර නිමුග්ගෝ නිමුග්ගෝ හෝති කියන පළවෙනි කෙනත් තව ටිකක් තේරුම් ගන්න පුළුවන්. පින්වත්නි, මෙයා ගැන කියනවා බුදුරජාණන් වහන්සේ, සාදු සද්ධා කුසලේසු ධම්මේසු. මේ ශ්‍රද්ධාව කියලා කියන කුසල ධර්මයේ උපදිනවා. කෙනෙක්ගේ ජීවිතයේ ශ්‍රද්ධාව උපදිනවා. ශ්‍රද්ධාව කුසලය. සාදු හිරි කුසලේසු ධම්මේසු. සාදු ඔත්තප්පං කුසලේසු ධම්මේසු. හිරි ඔත්තප්ප කියන්නේ මොනවද? ලැජ්ජ බය. සමාජ සාමාන්‍ය ලැජ්ජ බය කියන වචන ඕන තරම් ඔබ අහලා තියෙනවා. සමහර ලාට මොන හරි මේ ප්‍රසංගයකට ගිහිල්ලා ළමෙක් නැටුම් නටන්න, සින්දු කියන්න ඉදිරිපත් වෙන්නේ නැත්නම් පන්තියේ ගුරුවරයා මොන හරි ප්‍රශ්නයක් ඇහුවට පස්සේ නැගිටලා ඒකට උත්තර දෙන්න අකමැති නම් මේවට ලැජ්ජ බය කියලා කියනවා සමහරු. සමහර ලාට ගොඩක් කලාවට මේ මෙහෙමත් කියනවනේ, ගෑන ළමයි හදන්න ඕනේ ලැජ්ජ බය ඇතුව කියනවා. සමාජයට ඉදිරිපත් කරනවා. ඒතර මේ ලැජ්ජ බය කියන එකෙන් ඔවුන් අදහස් කරන සාමාන්‍ය මතුපිට තේරුමක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා තුල විස්තර කරන හිරි ඔත්තප්ප කියන වචනෙන් තමයි ওই සමාජයට ලැජ්ජ බය කියන වචනේ එන්නේම. නැතුව සමාජයට වෙනම ලැජ්ජ බය කියන වචනයක් නැහැ පින්වත්. මේක එන්නේ හිරි ඔත්තප්ප කියන මේ යුගල පදයක් වගේ තියෙන වචන දෙකේ එකතුව. මේකේ තේරුම හිරි ඔත්තප්ප. එතකොට හිරි සහ ඔත්තප්ප කියන්නේ කුසල ධර්ම දෙකක්. ඒක වෙනමම උම්මුජ්ජිත්වා කියලා කියන මතුවෙන එකක්. හිරි ඔත්තප්ප කියලා කියන්නේ ජීවිතයේ කුසලයක් විදිහට මතුවෙන එකක්. ඒක මේ උපන්දා ඉඳලා ලැජ්ජ බයට හැදුන කතාවක් නෙමෙයි. මේක මතුවෙනවා. කොහොමද ඒ මතුවෙන්නේ? ලැජ්ජාවයි බයයි කියන දෙක අපිට ගලපන්න පුළුවන් තවත් යුගල පද දෙකක් තියෙනවා. මේ එකටම කතා කරන්න පුළුවන් වචන දෙකක්. කර්ම විපාක. කර්ම විපාක කියන වචන දෙක අපි එකට කතා කරනවානේ. පින්වත්නි, කර්මයක් කියන්නේ මොකද්ද? අපේ හිතමු උදාහරණයකට ආනන්තරේ පාප කර්මයක් ගත්තොත්, ඕකේ තමන්ගේ අම්මව ඝාතනය කරන එක ආනන්තරේ පාප කර්මයක්. ඔන්න ඒක කර්මයක්. මොකද්ද මේකේ විපාකේ? කල්පයක් නිරේ උපදිනවා. ශේෂ කර්ම තවත් ආත්මවල විඳවන්න වෙනවා. ප්‍රධාන විපාකේ තමයි කල්පයක් නිරේ උපදිනවා. එතකොට ඔතන කර්ම විපාක කියලා දෙකක්නේ. කර්මය තමයි අම්මා මරණ එක, විපාකේ තමයි කල්පයක් නිරේ යන එක. ලැජ්ජ බය කියන මේ හිරි ඔත්තප්ප කියන වචන දෙක ගලපගත හැකි පින්වත්නි, මේ කර්මයි විපාකයි කියන දෙකට. ලැජ්ජාව ප්‍රධානව තියෙන්න ඕනේ කර්මයට. බය කියන එක ප්‍රධානව තියෙන්න විපාකයට. මේ දෙක එක ගැළපිල්ලක් විතරයි. නමුත් ලැජ්ජ බය කියන එක තව හැම දෙයකටම නොඑක් විදිහට ගැළපෙනවා. කොටින්ම පින්වත්නි, විපාක විඳින එකටත් ලැජ්ජාව තියෙන්න ඕනේ. ඒ වගේම කර්මය කෙරෙහි බයකුත් තියෙන්න ඕනේ. හැබැයි කර්මයට ඒකාන්ත ලැජ්ජාවකුත් විපාකයට ඒකාන්ත බයකුත් කියලා කර්ම විපාක කියන දෙකට ඊතල දෙකකින් සමානයි. කර්මයට ලැජ්ජාව, විපාකයට බය කියන එක මිනිසු තුළ තියෙන්න ඕනේ. විපාක විඳින්න දැන් මොකක් හරි කර්මයක් කරන්න ගිය ගමන් මේ කර්මේ විපාකයට බය ආපු ගමන් අර මනුස්සය අර කර්මේ කරන්නේ නැහැ. ඒ අකුසලේ කරන්නේ නැහැ. මේකට බයයි. මේකේ විපාක විඳින්න. කොටින් මේක මෙලෝ විපාකයක් වෙන්න පුළුවන්. අපේ තුම් පින්වත්නි, කවුරු හරි කෙනෙක්ට කොතනකදී හරි රාගසිතක් එනවා. අනවශ්‍ය අපි හිතමු පොඩි දරුවෙක් ගැන, පුංචි දරුවෙක් ගැන රාගසිතක් එනවා. එතකොට දැන් මෙතන කොහොමද හිරියෝතප්ප එන්න ඕනේ? ලැජ්ජ බය. අර පුංචි දරුවට මේ හානිය කරනකොට රාගසිතින් තමන්ගේ හිතේ තියෙන ඕනෑපාකම් අර පුංචි දරුවා ළඟ තමන්ගේ ප්‍රතික්‍රියාව එනකොට ඒ රාගසිතින් ඒ දරුවා ස්පර්ශ කරනවා නම් මේකට ලැජ්ජාවක් තියෙන්න ඕනේ. ඒක කර්මේ. ඒ කර්මයට ලැජ්ජාවක් තියෙනවනේ. එතකොට බය කියන්නේ මොකද්ද? ඒ කර්මයට විපාක තියෙනවා.
විපාක විදියට මෙලෝ විපාකයක් තමයි නින්දා අපහස මෙලෝ ලැබෙනවා. මේ ගැන සමාජය දැනගන්නකොට මෙලෝම නින්දා අපහස ලැබෙනවා. දැන් අපි දැක්ක පොහොගේ දවස්වල එක්තරා මේ CCTV වීඩියෝ පටයක දර්ශනයක් රටට ප්‍රසිද්ධ වුණා. මේ බෝධින් වහන්සේ නමක් ළඟට වඳින්න ආපු දරුවෙක් සම්බන්ධ වෙච්ච සිදුවීමක්. ඒතර මේ පුද්ගලයෙක් මෙතෙන්ට ඇවිල්ලා අනවශ්‍ය විදියේ ක්‍රියාවක රාගසිතින් කටයුතු කරලා මේක සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි ප්‍රවෘත්තිවල පවා රටට පෙන්නුවා. එතකොට දැන් මේ පුද්ගලයා ගැන ඒ මුළු පලාතෙම මිනිස්සු මේ සිද්ධියත් එක්ක දැනගත්තා. දැන් මොකද වෙන්නේ? මෙලෝ වශයෙන්ම නින්දා අපහාස ලැබෙනවා. මේව විපාකයක්. මෙලෝ විඳින විපාකවල විපාකයක් මේ. එතකොට ඒවට බයක් තියෙනවනේ. විපාකෙට බයක්. එතන මේවට පරලෝ විඳින විපාක තියෙනවා. ආත්ම ගණන් විඳින විපාක තියෙනවා. මෙන්න මේවට තියෙනවනේ බයක්. එතකොට අර කර්මෙට තියෙන ලැජ්ජාවයි විපාකෙට තියෙන බයයි හොරකමක් කරනකොට. ඒ හැම දෙයකම බොන මිනිස්සයා වුණත් අපේ තුම් පින්වත්නි බිව්වට පස්සේ මිනිසට තේරෙන්නේ නැති කතාව වෙනම දෙයක්. හැබැයි මිනිස්සයා 100න් ඉන්න වෙලාවෙනේ බොන්න පටන් ගන්න. ඒ කියන්නේ වෙරි වෙන්න කලින්නේ බොන්නේ බිව්වට පස්සේනේ වෙරි වෙන්නේ. ඒතකොට මිනිසට වෙරි වෙන්න කලින් ලැජ්ජාවක් තියෙන්න ඕනේ වෙරි වුණාට පස්සේ හැසිරෙන විදිය ගැන. සමහරලාට අපි දැකලා තියෙනවා තමන්ගේ ඇඟේ වස්ත්‍ර නැතුව පාරවල් වැටලා ඉන්න මිනිස්සු වෙරි වෙලා සමාජයේ නින්දා අපහාසයට ලක් වෙන විදිහට ලැජ්ජා සහගත දේවල් ගමපුරා කියෝ කියෝ යන වෙරි වෙලා. සමහර වෙලාවට පින්වත්නි ගෙදර ගිහිල්ලා හැසිරෙන විදිය අල්ලප ගෙවල් වල මිනිසුන්ට ඇහෙනකොට අර මිනිස්සයා පහවදාට වෙරි හිඳුනම ඔලෝ පාත් කරගෙන යනවා ලැජ්ජාවට. ඒ කියපු දේවල් ගැන ගෙදර මිනිස්සු කියනවා මේ ඔහේ ඊයේ මෙහෙම 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 කිව්වා ඊයේ ලැජ්ජාවයි බෑ අර එහා පැත්තේ ගෙදර මිනිස්සු තහගෙන හිටියේ කියලා කියනකොට දැන් ලැජ්ජයි. ඊට පස්සේ නොලුපාත් කරගෙන. ඒතර ඒ අකුසලයට ලැජ්ජාවක් තියෙනෝනේ. කර්මයට කර්මය කියන්නේ ක්‍රියාවක්නේ. ඒක වචනෙන් කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්, කයින් කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්, මනසින් කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්. බාහිර ලෝකෙට පේන්නේ නැති දෙයටත් ලැජ්ජාව තියෙනෝනේ. දැන් අපි හිතමු අපි කාගේ හරි ගැන රාගසිතකින් හරි ද්වේෂසිතකින් හරි මොනවා හරි හිතින් විතරක් හිතනවා. හිතින් හිතනවා. හැබැයි වචනෙන් කියන්නේ නැහැ. කයින් කරන්නෙත් නැහැ. හිතින් විතරයි හිතන්නේ. නැත් ඒත් ලැජ්ජාවක් තියෙනුනේ ඒ කර්මයටත්. ඒ හිතින් හිතන කර්මෙට එන ලැජ්ජාවේදී විශේෂයෙන් පින්වත්නි හිතින් හිතන කර්ම දෙවියෝ දැනගන්නවා. ඒ ගැන ලැජ්ජාවක් තියෙනෝනේ. දැන් අපි සමහරලාවට ඇතැම් හිතන අකුසල් දේවල් තියෙනවා. අපි හිතනවා මේක ලෝකේ දැන දන්නේ මගේ හිතින් විතරනේ මේක හිතන්නේ. එතකොට තමන් හිතින් නිකන් උදාහරණයකට තමු රාගසිතින් මොනවා හරි හිතින් හිතනවා කියලා. ඉතින් මෙයා වචනෙන් ඒ රාගසිත රාගයේ මූලිකව වචන පිට නොකලත් රාගයේ මුල් වෙලා කයින් කිසි ක්‍රියාවක් නොකලත් එයා හිතින් හිතන එකම පින්වත්නි දෙවියෝ දැනගන්නවා. එතකොට ඔය දැන් ඔය සමහරුන්ට ඉෂ්ඨකාන්ත දෙවරු ඉන්නවයි කියලා කතාවක් තියෙනවනේ. ඉෂ්ඨකාන්ත දෙවිවරු කියන්නේ කවුද ඇත්තටම? ඉෂ්ඨකාන්ත දෙවියෙක් වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ අතීත ආත්මවල තමන්ට සමීප ඥාතියෙක්, තමන්ගේ සමීප හිතවතෙක්. දැන් ඔබ හිතන්න අපේ අම්මා වෙච්ච කෙනෙක්, තාත්තා වෙච්ච කෙනෙක්, දරුවෙක් වෙච්ච කෙනෙක්, කවුරු හරි කෙනෙක් දෙවියන් අතර උපදිලා ඉන්නවා කියමුකෝ. බෝමාට දෙවියෙක් වශයෙන් හරි ඉන්නවා කියමුකෝ. පින්වත්නි එවැනි දෙවිවරු, ඒ කියන්නේ දෙවියන් අතර ඉන්න ඔය කාටත් කවුරු හරි ඥාතිත්ව තියෙනවනේ. එවැනි ඥාතිත්ව තියෙන අය ගැන සමහර දෙවිවරු අවධානයෙන් ඉන්නවා. කියන්නේ මේ 300 අර අපි කියනවා වගේ පැය 24ම 365ම මේවත් එක්ක ඉන්නව නෙමෙයි. නමුත් එයා ගැන හොයලා බලන අවධානයක් තියෙනවා. ඉෂ්ඨකාන්ත දෙවිවරු වෙන අය විවිධයි. පෙර ඥාතිකම්, පෙර සමීප හිතවත්කම්, එහෙම නැත්නම් උපකාර කරපු. දැන් අපි මෙහෙම හිතන්නකෝ. ඔන්න කවුරු හරි කෙනෙක් මේ සිත්නේ තසුපුව අහනවා. ඒ අහන කෙනෙක් තමන්ගේ ජීවිතේ ධර්මයට යොමු වෙලා යා මේ සිත්නේ තසුපුව නිසා යාගේ හිත ටිකින් ටික කුසලයේ පැත්තෙන් දියුණු වෙලා මෙයා මරණයට පත් වෙනවා යම් රෝගයකින් අසාධ්‍ය වෙලා. හැබැයි ඒ මරණයට පත් වෙනකොට යා හොඳට සීලෙත් හදාගෙන එයාර සිත්නේ තසුපුව තුල අපි දුන්න අනුශාසනාවලට ප්‍රිය කරපු කෙනෙක්. ඒ තුලින් යාගේ ජීවිතේ කුසලයට නැඹුරු වෙච්ච කෙනෙක්. එයා ඒ ගැන කෘතගුණයක් හිතේ තියාගෙන තමයි මැරෙන්නේ.
මම මේ ජීවිතේ කුසලයට යොමුණා. දැන් එහෙම සමහරලාවට අපිට ඇතැම් දුරකට නැමතුම් වෙනවා, ස්වාමින්වහන්ස මම කතා කරන්නේ අසවල් කෙනා, මගේ තාත්තා මෙහෙම රෝහලේ ඉන්නවා. ස්වාමින්වහන්ස අපේ තාත්තා ගොඩාක් මේ සිල්වත් වුණා ඔබවහන්සේගේ දේශන අහලා, මේ ගොඩාක් අපේ තාත්තා ඔබවහන්සේට කැමති. අනේ සනස අපේ තාත්තා දැන් මෙහෙම බොහොම අසාධ්‍ය තත්ත්වයක ඉන්නේ රෝහලේ, සමහරලාට එක්කෝ මැරුණයි කියලා කියනවා. එයා මැරෙන්න කිට්ටුවත් මේ දේශන අහුව හරියට එහෙම කියලා අපිට කියන සමහරලාට මේ තාත්තා මේ තත්ත්වයට ආවේ ඔබවහන්සේ කරපු දේශන අහලා කියලා. එතකොට පින්වත්නි අපි හිතමුකෝ අන්නේ ජාතියේ දැන් අපිව උපකාර කරගෙන, අපි කරපු අනුශාසනයක් උපකාර කරගෙන යම්කිසි කෙනෙක් එහෙම ධර්මයට යොමු වෙලා මැරුණා. දැන් අර මැරිච්ච කෙනා ඒ කුසලයේ නිසා ඒකේ විපාක විදිහට සුගතියක ඉපදුණා නම් අපි හිතමු දෙවියන් අතර ඉපදුණා. දැන් එතකොට අර දෙවියා දෙව්ලොවදී බලනවා, මම මේ දෙවියන් අතර ඉපදුනේ මොන කර්මයක් කරපු නිසාද? එතකොට එයාට පේනවා මම අසවල් ස්වාමින්වහන්සේගේ අනුශාසන අහලා මම මෙහෙම කුසල් කරන්න පටන් ගත්තා. මං ඉස්සර මෙහෙම අකුසල් කරගෙන ඉඳලා මං ඒ අකුසල් වලින් මේ ස්වාමින්වහන්සේගේ මේ දේශන අහලා මං ඒ අකුසල් වලින් ඉවත් වුණා. අන්න ඒ වගේ පින්වත්නි යම් ස්වාමින්වහන්සේ නමක් කරෙහි ප්‍රියමනාප දෙවි කෙනෙක් ඉන්න පුළුවන්. ඒ දෙවියත් ඉෂ්ඨකාන්ත දෙවියෙක්. ඉෂ්ඨකාන්ත දෙවරු කෙනෙක් එක එක පැතිකොඩ වලින් අපිට හිතන්න පුළුවන්. මේක පින්වත්නි ගිහිගෙදර ඉන්න ඔබ, අපි හිතමු ඔබ කවුරු හරි කෙනෙකුට අකුසලයට හිත නැඹුරු කරනවා. ඔබ කාව හරි ද්වේෂයට හැමතිස්සෙම උනන්දු කරන කෙනෙක්ගේ හිත ද්වේෂය අවුස්සනහ ඔබ හැමතිස්සෙම. අර කෙනා ඒ ද්වේෂයෙන් මැරෙනවා. මැරෙලා අපි හිතමු ඒ ද්වේෂේ විපාකයක් විදිහට ප්‍රේතාත්මික උපදිනවා. දැන් අර ප්‍රේතාත්මේ ගියේ කෙනා ප්‍රේතාත්මෙදි දකිනවා, මම මේ ප්‍රේතාත්මේ ඉපදුනේ මං හැමතිස්සෙම මාව මෙන්න මේ අසවල් කෙනා ද්වේෂයෙන් ඇවිස්සුවා. දැන් අර ප්‍රේතයට තරහයි තමන්ව මෙතෙන්ට ඇදලා දාපු අර මනුස්සයා ගැන, තමන්ගේ ද්වේෂසිත අවසන් හැමතිස්සෙම උදව් කරපු කෙනා ගැන. ඊට පස්සේ ප්‍රේතයා කරදර කරන්න පටන් ගන්නවා අර මනුස්ස ලෝකේ ඉන්න තමන්ට ද්වේෂය අවසන් එදා උදව් කරපු ගියාත්මික කෙනා හොය හොය. එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට පින්වත්නි ඇලීමට උදව් කරපු, ගැටීමට උදව් කරපු අය පස්සෙන් විපාක විඳිනමින් එහෙම දුගති ගත අය එනවනම් ඕකෙම අනිත් පැත්ත කුසලයට උදව් කරලා, පිනට උදව් කරලා, ධර්මයට උදව් කරපු කෙනෙක් සුගතිය ඉපදුනාට පස්සේ අර සුගතිගත වෙච්ච කෙනා එනවා කෘතගුණ විදියට අවදානින් ඉන්නවා. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න, සමහර විට අපි හිතමු අකුසල් කරන කෙනෙක්ව ඔබ මේ සෙනසුරාදා සිත්නේ තසපු අහන්න, ඉරිදා සිත්නේ තසපු අහන්න, මෙත්නෙත් පාමුල අහන්න, මේ ධර්ම දක්ෂින අහන්න කියලා ඔබ කවුරු හරි කෙනෙක් ධර්මයට යොමු කරනවා. තාවකන අකුසල් කරන් ඉන්න කෙනෙක්ව අනේ මේ වැඩසටහන අහන්න කියලා ඔබ ඒ අයට අහන්න දෙනවා. සමහර විට ඒ කෙනාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් උතන අහන කොයි හරි දේශනයක්. ඒ දේශනෙන් පස්සේ ඒ මනුස්සයා ජීවිතේ සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. ඒ මනුස්සයාගේ ජීවිතේ අපි හිතමු කරගෙන ආපු යම් අබල දුබල තිබ්බනම් අකුසල එවෙන් ඒ මනුස්සයා ඈත් වෙන්න පුළුවන්. එයා සුගතියක ගියදාට ඔබේ ඉෂ්ඨකාන්ත දෙවියෙක් වේවි ඒ කෙනා. ඔබ අර ධර්මයට එන්න උදව් කරපු කෙනා. ඉෂ්ඨකාන්ත දෙවියෝ කියන එක 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 විදියට ගන්න පුළුවන්. එදර අපි මෙතන ඔබට මේ කියන්නේ යමෙකුට ඔන්න ඔය විදියට ඉෂ්ඨකාන්ත දෙවි කෙනෙක් වශයෙන් හෝ මොන ආකාරයකින් හෝ මේ ජීවිතය තුළ ප්‍රේමනාප කෙනෙක් ඉන්නවා නම් එහෙම නොපෙනෙන ලෝකෙක ඔබ හිතින් කරන අකුසලොත් ඒ අය දකිනවනේ. දැන් අපි හිතමුකෝ ඔබට එහෙම ප්‍රේමනාප දෙවිවරු ඉන්නවා කියලා, ඔබට උදව් උපකාර කරන දෙවිවරු ඉන්නවා කියලා. එතකොට ඒ අය ඔබේ සිත දකිනවා පින්වත්නි, දෙවරුන්ට සිත පේනවා. එතකොට ඔබ ලෝකෙට පේන්නේ නැතුව කියලා හොරෙන් හිතින් අකුසලයක් කරනවා නම් ඒ ඔබේ හිතින් කරන අකුසලේ ඔබට නොතේරුණාට අර දෙවිය දකිනවා. දැන් එහෙනම් ඔබට ලැජ්ජාවක් තියෙනවනේ කර්මෙට. කර්මෙට ලැජ්ජාව කියන එක ඊට පස්සේ කි විපාකෙට බය කියන එක ඇති වෙනකොට හිතින් කරන කර්මෙට පවා එහෙනම් ලැජ්ජ වෙන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. මොකද දෙවියන්ට පවා පේන නිසා හිතින් කරන කර්මයටත් ලැජ්ජ වෙන්න ඕනේ. එතකොට පින්වත්නි ඔය ලැජ්ජ බය ගැන ගොඩක් වෙනම දේශනාවේ මාතෘකාව ලැජ්ජ බය නෙමෙයි නිසා ලැජ්ජ බය වෙනුවෙන් මුළු දේශනෙම කතා කරන්න බෑ. ශ්‍රද්ධාව ලැජ්ජ, දැන් ශ්‍රද්ධාව උපදිනකොට කොහොමද ලැජ්ජ බය උපදිනව? සාමාන්‍යයෙන්
අපි හොඳට දැකලා තියෙනවා ශ්‍රද්ධාව ඇති වෙච්ච අය තමන් කරගෙන හිටපු රස්සාවල් පවතාරනවා සමහර ලාවට. මොකද ඒ රස්සාවට ලැජ්ජ වෙනවා. මම මෙච්චර කල් කරේ මේ වගේ රස්සාවක් සමහර ලාවට ඒ රස්සාවෙන් අකුසල් ඇති වෙච්ච හැටි දන්නවා. දැන් එයා ඒ අකුසලයට බයක් එනවා. ඒ නිසා එයා රස්සාව පවතාරනවා. එහෙම වෙච්ච අය දැන් අපි දන්න එක්තරා මහත්මයෙක් ඉන්නවා. ඒ මහත්මයා මේ රටේ සුප්‍රසිද්ධ මද්‍රව්‍ය මත් වතුර මේ කියන්නේ ඒක ලියාපදිංචි ඔය කියන අවසරලත් තියෙනවනේ මේ මත් වතුර විකුණන සමාගම් මේ රටේ. අන්නෙවැනි සමාගමක තමන්ට වාහන දීලා ලක්ෂ ගණන් විශාල පඩියක් විශාල වැටුපක් තිබිච්ච මහත්තයෙක්. මෙයා ශ්‍රද්ධාව ඇති වුණා. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මම හිතන්නේ ලක්ෂ 10කට වඩා වැඩි වැටුපක් ලැබපු කෙනෙක් අර සමාගමෙන්. මෙයා ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ සම්පූර්ණ අර ඔක්කොම අතහැරලා දැම්මා. ඒ මොකද? ඇඩ ලැජ්ජ බය ආවා. එතකොට ශ්‍රද්ධාවත් එක්ක හිරියොතප් වෙනවා පින්වත්නි. ඕනම තැනක ශ්‍රද්ධාව ඉපදුනාද හිරියොතප් උපදිනවා. මේකට තමයි කියවර ගිලිල හිටපු කෙනා වතුරෙන් උඩට මතු වුණා කියලා. එතකොට ගිලිල හිටපු කෙනා වතුරෙන් උඩට මතු වෙනකොට හිරියොතප් වගේම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාදු පඤ්ඤා කුසලේසු ධම්මේසු ප්‍රඥාවත් වෙනවා සාදු විරියං කුසලේසු ධම්මේසු වීරියත් උපදිනවා. වීරියයි ප්‍රඥාවයි ඔක්කොම එනවා. දැන් හිරියොතප් දෙක ශ්‍රද්ධාවත් එක්ක ආවට වීරියක් එන්න එපා. කරන එක නවත්තන්න, කරගෙන හිටපු එක නවත්තන්න වීරියක් එනවා. නැත්නම් ඒකත් උපදිනවා. ඒ වීරිය උපදුනාට පස්සේ අර ප්‍රඥාවක් එනවා. එයා ප්‍රඥාවෙන් මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවා. තමන් කරන්න ඕනේ නොකරන්න ඕනේ මොනවද කියන එක ගැනත් ප්‍රඥාවෙන්ම තේරුම් ගන්නවා. ඉතින් මේ ඔක්කොම කුසල ධර්ම. ඔන්න එනං ගිලිච්ච කෙනෙක් වතුරෙන් උඩට මතු වෙනවායි කියන්නේ මොනවද? ශ්‍රද්ධාවෙන් උඩට මතු වෙනවා, හිරියොතප් වලින් ලැජ්ජ බයෙන් උඩට මතු වෙනවා කුසලයේ තුලට, ඊට පස්සේ වීරියෙන් උඩට මතු වෙනවා, ප්‍රඥාවෙන් උඩට මතු වෙනවා. මේ ටික මතු වුණා ජීවිතේ. වෙනදා උදේ නැගිට වෙලා ඉඳලා රෑ නිදා ගන්නකන් ජීවිතේ ගෙවපු, හිතපු, කියපු, කරපු දේවල් දැන් මොකද වෙන්නේ? ශ්‍රද්ධාව, ලැජ්ජ බය, වීරිය, ප්‍රඥාව එක්ක මිශ්‍ර වෙලා තමයි දැන් මේවා ගෙවෙන්නේ. තමන් කියන කරණේව කරන්නේ මේ කුසල් එක්ක මිශ්‍ර වෙලා. එදිර එයා අවබෝධයෙන් මේවා කරනවා. දැන් දැනට තේරුමක් තියෙනවා. ඉස්සර ඔහේ කරපුවා, දැන් තේරෙනවා මේවා කළොත් එහෙම මේක අකුසලයක්, මේකට දුගති යනවා. මෙයා මේවා දැන් හරි වැරද්ද තේරෙනවා. පින්වත්නි, ඕකට තමයි වතුරෙන් උඩට මතු වෙනවා කියන්නේ. එහෙනම් දැන් අපිට තේරුම් ගත හැකි ගිලිලා ඉන්න මිනිහාගේ තියෙන අකුසල් මොනවද කියලා. ගිලිච්ච මිනිහා කියන්නේ එහෙනම් මේ ලෝකේ ශ්‍රද්ධාවක් නැහැ, ලැජ්ජ බයක් නැහැ, ඕන දෙයක් කරන්න සූදානම් කිසිම ලැජ්ජ බයක් නැහැ. ඉතින් මේ මිනිස්සයාට සමහර වෙලාවට වීරිය නැහැ, ප්‍රඥාව නැහැ. දැන් සමහර වෙලාවට අපි දකිනවා ඔය මාළු මරණකොට, දැන් අර එක ක්‍රීඩාවකුත් තියෙනවා. මම හිතන්නේ ක්‍රීඩාව ආපහු මේ රටේ මේ පටන් ගන්න ඕනි කියලත් ඇතැම් දේශපාලකයෝ කතා කරලා තියෙනවා මම දැක්කා. මේ මාළුන්ට විදිනවා, ඒ විදින් මාළුන්ට විදිනවා ඊතලයකින් වගේ විදිනවා. ඒ මාළුව විඳෝල මැරෙනවා. ඒ කියන්නේ ඒ මාළුවෙක්ගේ ඇස්පවා පුපුරනවලු වේදනාවට. මේ ගොඩට ගත්තට පස්සේ සෑහෙන විඳවනවා. එතකොට දැන් ඕ වගේ දේවල් විනෝදයට මිනිස්සු කරනවානේ. සමහරු විනෝදයට මාළු අල්ලනවා. ඒක ඒගොල්ලන්ගේ විනෝදාංශයක්. බිලි පිත්තක් තියාගෙන ගිහිල්ලා හැන්දෑවේ නිකන් ඉර බැහැගෙන යන වෙලාවේ ගිහිල්ලා මාළු අල්ලලා සමහරලාට ඒ මාළු අර කොකුව ඇමිනිලා වේදනාව විඳිනවා. ආයි සමහරලාට වතුරටම දානවා, අර වේදනාව විඳලා මැරෙනවා. ඊට පස්සේ මාළුව එහෙම නැත්තම් ඒ මාළුව උයන් කනවා. මේ හැමම ගිනි මැලයක් ගහගෙන පුච්චගෙන මේවා දකින සමහර අයට ඒක දකිද්දි බයයි. මේ මේ කරන දෙයට මොන තරම් විදවයිද මේවට කියලා බයක් එනවා. ඒවා එන්නේ පින්වත්නි අර වතුරෙන් උඩට මතුවෙච්ච මතුවෙන අයට. සමහරුන්ට ඒ විනෝදයක්මයි, ශානියමයි කියලා ඒකට එකතු වෙනවා. ඒ ගිලිච්ච මිනිස්සයා ගිලිච්ච විදියටම මැරිලා යන අය තමයි ලෝකෙ වැඩි. ඒ පළවෙනි කෙනා. දෙවෙනි කෙනා තමයි එතකොට ගිලිච්ච කෙනා වතුරෙන් උඩට මතු වෙනවා.
ගිලිච්ච කෙනා වතුරෙන් උඩට මතු වෙලා එහෙම්මම ඉන්නවයි කිව්වා. දැන් දෙවෙනි කෙනාගේ කිව්වේ මතු වෙලා ආයි ගිලෙනවා කියන එක. තුන්වෙනි කෙනා තමයි එහෙම්මම ඉන්නවයි කියලා කිව්වේ. එතකොට දෙවෙනි කෙනා ගිලෙනවා නැවත. ඔන්න ඔතන තමයි මට මේ කතා කරන්න තියෙන ප්‍රධානම තැන. ඒ කියන්නේ මේ මතු වෙලා ගිලෙනවා. ඒක භයානකයි. ඒ කියන්නේ මතු වුණාට ගිලෙන්න පුළුවන් කියන එක නෙවෙයි පින්වත්නි. ශ්‍රද්ධාවක් උපන්නා, ලැජ්ජ බය උපන්නා, වීරිය උපන්නා, ප්‍රඥා උපන්නා, හැබැයි ඒක ආයි නැති වෙන්න පුළුවන්. අපේ ජීවිතේ අපිට ඕන තරම් මේ දේ වෙනවා පින්වත්නි. සමහර වෙලාවට අපිට සෑහෙන ලැජ්ජ බය තියෙච්ච දේවල් ආපහු අපිට ලැජ්ජ බය නැති වෙලා කරන්න හිතෙනවා. ලොකු වීරියක් ආපු දේවල් ආපහු වීරිය නැති වෙලා කරන්න හිතෙනවා. ඒතකොට එතන ඇති ශ්‍රද්ධාවකුත් නැහැ. ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙම මැරුණොත් එහෙම නැවත ඔබ අර ශ්‍රද්ධාව මතු කරගත්තේ නැත්තම්, නැවත ඔබේ ලැජ්ජ බය මතු කරගත්තේ නැත්තම්, නැවත ඔබේ ඒ වීරිය ප්‍රඥාව මතු කරගත්තේ නැත්තම්, අර ගිලිච්ච විදිහටම දෙවෙනි කෙනා බවට ඔබ පත් වෙනවා. ඒ කියන්නේ ගිලිලා හිටපු කෙනා මතු වුණාට වැඩන්නේ ආයි ගිලුණා. ඔන්නෝක තේරුම් ගන්න ඕනේ. දැන් ඇතැම් අය මට කියනවා ස්වාමින්වහන්ස ඉස්සර ධර්මදේශන හරියට අහන්න පටන් ගත්ත, හරියට ජීවිතේ සතුටක් වින්දා, ගොඩාක් ජීවිත වෙනස් වුණා, ඊට පස්සේ සන්නස වැඩ වැඩි වුණා, ධර්මදේශන අහන එකත් නැති වුණා, එහෙමම දැන් ආපහුවර ඉස්සර හිටපු විදියටම වැටුණා කියලා ලැජ්ජ නැතුව කියන තියෙනවා. ලැජ්ජ නැතුව කියන්නේ පව්. එහෙම කියනවා සමහරු. එතකොට මට ටග්ගාල මේ උදකෝපම් පුග්ගල සූත්‍ර මතක් වෙන අවස්ථා තියෙනවා. එහෙම එහෙම කාගේ හරි කටින් පිට වෙනකොට මට හිතෙනවා මෙයා මේ දෙවෙනි කෙනා වෙලා, ඒ කියන්නේ මතු වෙලා ආයි ගිලිලා. එයා දන්නෙත් නෑ ආයි ගිලිලා. එයාට තීච්ච ශ්‍රද්ධාව නැති වෙලා, එයාට තීච්ච වීරිය ලැජ්ජ බය ඒ ප්‍රඥා ඔක්කොම නැති වෙලා, ඒ කියන්නේ මතු වුණාට ආයි ගිලෙනවා. පින්වත්නි, ඔබ දන්න කෙනෙක් එහෙම මතු වෙලා ගිලුණා නම් ඒ කෙනාට නැවත මතු වෙන්න උදව් කරන්න. මොකද ඒ කෙනා දෙවෙනි කෙනා වෙලා මැරෙන්න පුළුවන්, ගිලිලම මැරිලා යන්න පුළුවන්. එයාට මේ සසරේ ලැබිච්ච මහා අවස්ථාවක්, මේ සසරේ මේ ගිලිච්චකින් මතුවෙන් ලැබිච්ච අවස්ථාව. එතකොට තව පිරිසක් මන් දකිනවා මේ බකපණ්ඩිතකමට ගිලිලා යන ඕනකමට. ඒ කවුද? ඒ කියන්නේ දැන් ඔය සමහරු ඉන්නවා ධර්මය අහන්න ගත්තට පස්සේ ඔන්න තමන් ප්‍රිය කරන ස්වාමින්වහන්සේ නමක් තියාගන්න. මං කැමතිම ස්වාමින්වහන්සේ, මං උන්වහන්සේගේ දේශන තමයි අහන්නේ. දැන් ඉතින් ඒ ස්වාමින්වහන්සේ හොඳයි. ඒ ස්වාමින්වහන්සේ තුල තියෙන ලක්ෂණ නැත්තම් තව ස්වාමින්වහන්සේ නමකට ඒ ස්වාමින්වහන්සේ කොච්චර හොඳ වුණත් ඒ ස්වාමින්වහන්සේගේ දොස් දකින්න පටන් ගන්නවා. ඒ හරියට මම මේ ලංකාවේ බෞද්ධයන්ගේ අධ්‍යයනය කරපු දෙයක්. සමහර ලාවට ඇතැම් ස්වාමින්වහන්සේලාව නුරුස්සන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? ඒ නුරුස්සන ස්වභාවය තුළ ඒ ස්වාමින්වහන්සේ කරන අනුශාසනාවල හැමතිස්සෙම වැරදි හොයන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මං කියන්නේ ධර්මවාදී භික්ෂූන්ගේ දොස් හොයන හැටි අපි දකිනවා දැන්. ඉතින් මට මතකයි එක්තරා ස්වාමින්වහන්සේ නමක් ස්වාමින්වහන්සේලා උදෙසා ත්‍රිපිටක පූජාවක් විදිහට අර ටැබ් වලින් ත්‍රිපිටකය ඇතුළත් කරලා මේ ඒ ටැබ් පූජ කරා. මම හිත 5000ක් විතර පූජ කරා. ඉතින් දැන් මේක ත්‍රිපිටක පූජාවක් විදිහට. ඉතින් ඒ ආරණ්‍ය සේනාසනේ ලියවෙච්ච ග්‍රන්ථ ටිකකුත් ඒ ටැබ් එකේ ඇතුළත් කරලා තිබුණලු. මේක ත්‍රිපිටක පූජාවක් කිව්වට මේක තමන්ගේ පුද්ගලික පොත්පත් ටිකත් ඒ තුල මේ මිනිස්සුන්ට බෙදන්න ගත්ත මේ සැලැස්මක් කියලා මම දැක්කා එක්තරා කෙනෙක් ඒක විවේචනය කරන. මේ ත්‍රිපිටකයේ පූජ කරපු එකත් එක්ක තවත් දහම් පොත් ටිකක් ඒකට එකතු කරපු එකත් ප්‍රශ්නයක් වෙලා, ඒකත් වැරද්දක් වෙලා. හරි, ඒ වගේ පින්වත්නි, ත්‍රිපිටක පූජාවක් කියන්නේ අනුමෝදන් වෙන්න ඕන එකක්. ඒතර අනුමෝදන් වෙන්න ඕන එකත් වැරද්දක් විදිහට දැකලා. මෙන්න මේ වගේ පින්වත්නි ජීවිතයේ ධර්මවාදී භික්ෂූන්ගේ පවා දොස් හොයන්න පටන් ගන්නවා. අර ස්වාමින්වහන්සේ නරකයි, මේ ස්වාමින්වහන්සේ හොඳයි. බලන්නකො ලංකාවේ ගොඩාක් ධර්මය අහන අය ධර්මය අහන්නේ නැති මිනිස්සුන්ට වඩා බෙදාගෙන තියෙනවා.
අර පැත්ත හොඳ මේ පැත්ත මෙහෙම මෙහෙමයි අර ස්වාමීන් වහන්සේල හොඳයි මේ ආරණ්‍ය නරකයි මේ අසපුව හොඳයි මෙතන භාවනා මධ්‍යස්ථානය හරි නැහැ මේ විදිහට දැන් මොකද වෙන්නේ දොස් හොයන්න පටන් අරගත්තා පිරිහෙනවා හොඳට මතක තියාගන්න දොස් හොයන්න පටන් ගත්ත කෙනා පිරිහෙනවා එතකොට මතුවෙච්ච ශ්‍රද්ධාව ගිලිල් නැති වෙන්න මතුවෙච්ච ලැජ්ජ බය ආපහු නැති වෙන්න මතුවෙච්ච වීරිය ප්‍රඥා නැති වෙන්න පින්වත්නි ඔන්න ඔය දොස් හොයන එකත් බලපාන්න පුළුවන් ධර්මය අහන්න නැති කාලේ තිබිච්ච නැති අකුසල්පව ධර්මය අහන්න පටන් ගත්තට පස්සේ දැන් තියෙනවා හාමුදුරුවන්ට බැන බැන යනවා ගොඩක් ධර්ම දේශන අහන අය තමන්ට ප්‍රියමනාප හාමුදුරුවරු කියලා බෙදාගත්ත ගමන් ඕක වෙනවා ඇයි තමන්ගේ ප්‍රිය හාමුදුරුවන්ගේ ස්වභාවයෙන් බැහැර අනිත් හාමුදුරුවරු ටික හරි නැහැ ඉතින් බයිනෝ ඉතින් දොස් හොයනෝ මේක මම දකින ලොකු ප්‍රශ්නයක් මේ රටේ මම නම් කවදාක්වත් අපිත් එක්ක ධර්ම දේශන වලට සම්බන්ධ වෙන ශ්‍රාවකයන්ව එක ස්වාමීන් වහන්සේ නමක් වටා කොටු වෙන්න ඕනේ කියන තැන නැති වෙන්න මම තවත් ස්වාමීන් වහන්සේලාගේ ගුණ කියනවා නම් කියලා අපි ස්වාමීන් වහන්සේලාගේ ගුණ කියන අපේ දේශන වල මොකද හේතුව යම් ස්වාමීන් වහන්සේ නමකගෙන් ශ්‍රද්ධාව වැඩෙන දේශන ඇහෙනවනම් අපි ඒ දේශන අහන්න ඕනේ එතකොට අපේ ශ්‍රද්ධාව දිනනවා තව හාමුදුරු කෙනෙක්ගේ වීරිය ඇති වෙන දේශන ඇහෙනවා ඒක අහන්න ඕනේ තව හාමුදුරු කෙනෙක්ගේ සිහිය පුරුදු කරන හැටි ගැන උගන්වනවා ඒක අහන්න ඕනේ තව සන්නස නමක් සමාධිය වඩන හැටි කියන කියනවා ඒක අහන්න ඕනේ තව සන්නස නමක් ප්‍රඥාව වඩන හැටි කියනවා ගැඹුරු කරුණු කියලා දෙනවා ඒක අහන්න ඕනේ එතකොට අර ප්‍රඥාවට අදාළ දේශන ඇහෙන හාමුදුරුවන්ට ප්‍රිය කරපු කෙනා ශ්‍රද්ධාව මූලික කරගත දේශන කරන හාමුදුරුවන්ව පහත් කරන්න හොඳ නැහැ අපෝ ඒ හාමුදුරුවන්ගේ දේශන ශ්‍රද්ධාව ගැනමයි සරලයි අපේ හාමුදුරුව එහෙම නෙමෙයි හරි ගැඹුරින් කියනවා ඔන්න ඉතින් දොස් හොයන්න පටන් ගත්තා දැන් මොකද වෙන්නේ අර ශ්‍රද්ධා මූලික දේශන කරන භික්ෂුවව විවේචනය කර කර ඉන්නවා. ඉතින් අර මතුවෙච්ච ලැජ්ජ බය ඔක්කොම දැන් ගිලෙන්න පටන් ගන්නවා. ඒ කුසල් ගිලෙනවා. ඒ නිසා හැමතිස්සෙම සංඝයාගේ ගුණයි හොයන්න ඕනේ පින්වත්නි. ඕනම ධර්මවාදී භික්ෂුවකගේ ගුණ සොයන්න ඔබ ඒ ස්වාමීන් වහන්සේකින් ගන්න තියෙන පුංචි කොට දෙයක් හරි තමගේ ජීවිතේ කුසලයේ වැඩෙන්නේ ඒ දේ ගන්න. දොස් හොය හොයා පහරක ගහ විවේචනය කර කර යනවද ඔබමයි ගිලෙන්නේ. ඔබමයි යට යන්නේ මතුවෙච්ච ශ්‍රද්ධා ලැජ්ජ බය ඔක්කොම යට යනවා වීරි ඔක්කොම යට යනවා මැරෙන්නේ ආපහු අර ගිලිලා හිටපු මිනිහා විදියටමයි පිරිහෙනවා ඔය දෙවෙනි කෙනාගෙන කියන්න ඕනකම තමයි උදකෝපම පුග්ගල සූත්‍රය පටන් ගත්තෙම අද කියන්න ඕනේ කියලා හිතුවෙම එතකොට දැන් මේ සමහර වෙලාවට ඇතැම් අය ඉන්නවා මේ ගුණධර්මවල මතුවෙනවා තුන්වෙනි කෙනා ගැනයි කියන්න යන්නේ දැන් උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති ශ්‍රද්ධාව උපන්නා ලැජ්ජ බය උපන්නා වීරිය ප්‍රඥාව උපන්නා හැබැයි කිසිම දියුණුවක් නැහැ එහෙම පිරිහෙන්නෙත් නැහැ එහෙම්මමයි ඒ විදියටම ඉඳලා මැරිලා යනවා ඒ අය තමයි ඔය ධර්මය අහලා පැහැදිලා සිල් රැක රැක හිටියා කිසිම මාර්ගඵලයක් නැහැ ඔහේ මැරිලා යනවා පිරෙහෙන්නෙත් නැහැ එයාට ඉපදිච්ච ශ්‍රද්ධාව තියෙනවා ඒක පිටින් මැරෙනවා ඉපදිච්ච ලැජ්ජ බය පිටින් මැරෙනවා ඒ ඉපදිච්ච වීරිය කුසල් ප්‍රඥාව කොහොම තියෙනවා ඒව පිටින් මැරෙනවා එහෙම නැතුව එයා මාර්ගඵල අවබෝධයකට යන්න තරම් දියුණුවකුත් නැහැ ජීවිතේ ඒ තමයි පින්වත්නි තුන්වෙනි කෙනා අන්න එහෙම බහුතරයකුත් ලංකාවේ ඉන්නවා ඒ කියන්නේ එයාට සමාධිය මීට වඩා වඩන්න ඕනේ මං ධ්‍යාන දියුණු කරගන්න ඕනේ ඒ වගේ කිසිම ඕනකමක් නැහැ මම නාම රූප ගැන අවබෝධ කරගන්න ඕනේ කියලා එහෙම කිසිම අවබෝධයක් නැහැ ජීවිතේ එහෙම උනන්දුවක් නැහැ මං විදර්ශනා ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ මට මේ ජීවිතේ කොහොම හරි මේ සංයෝජන ප්‍රහාණය කරගන්න මහන්සි ගන්න ඕනේ මම කියලා එහෙම ඕනකමක් නැහැ එයා ඉතින් හැමදාම ඔය සෙන්සුරාදටත් සිත්නේ තසුපු අහනවා ඉරිදටත් අහනවා ධර්ම දක්ෂිනත් අහනවා ඔය වගේ ධර්ම දේශන ටික අහන පොයට ගිහිලා සීල් ගන්නවා ඉතින් ජීවිතේම පොයට සීල් ගන්නවා දාන දෙනවා ඔය ටික කොහොම කරන් හාමුදුරුවන් එක්ක ඇසුරු කරගෙන මොනවා හරි පින්කම් ටිකුත් කරගෙන ඉන්නවා නැතු අර එතනින් එහාට හිත තව දියුණු කරන්න කියලා එහෙම එකක් නැහැ එයා තමයි තුන්වෙනි කෙනා පිරිහෙන්නේ දියුණුවකුත් නැහැ තිතෝ හෝති එකතන අන්න එකතන ඉන්න කෙනාගෙන එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ තසසා සද්ධා නේවහායති
නෝවඩ්ඩති නේවහායති කියන්නේ ශ්‍රද්ධාව පිරෙන්නෙත් නැහැ, නෝවඩ්ඩති වැඩෙන්නෙත් නැහැ. තිතා හෝති එතනමයි. තසසාහිරි නේවහායති නෝවඩ්ඩති තිතා හෝති. ඒ වගේමයි තසතං උත්තප්පං මේ ලැජ්ජ බය දෙකම නේවහායති පිරෙන්නෙත් නැහැ, නෝවඩ්ඩති වැඩෙන්නෙත් නැහැ. තිතෝ හෝති එතනමයි, එක තැනමයි. තසතං වීරියං වීරියත් එහෙමයි. තසසා ප්‍රඥා නේවහායති නෝවඩ්ඩති තිතා හෝති. මේ ඔක්කොම පිරෙහෙන්නෙත් නැහැ, දියුණුවකුත් නැහැ, එහෙමමයි. ඒ අය තමයි ඉතින් හැමදාම සිතෙන් තසුපුව හාහා වෙයි ඉඳී ඉතින්. එහෙම ඉන්නවා. එයාගේ එයාට එහෙම ඕනකමක් නැහැ මේකේ. දැන් මං සමාධිය මීට වඩා වැඩි කරගන්න ඕනේ. මට මේ තියෙන විදර්ශනා ප්‍රඥාව මම මීට වඩා දියුණු කරගන්න ඕනේ කියලා ඕනකමක් නැහැ. අපි පින්වත්නි බහුතරයක් එතන ඉන්නේ හාමුදුරු. අපිත් මහාන වෙනවා. ඒ මහාන වෙච්ච කාලේ ඉතින් ස්වාමීන් වහන්සේලා පොත් කියවලා ධර්මයක් ඥාන ඇති කරගන්නවා, ටිකක් භාවනා කරනවා. ඒකෙන් එහාට මේක දියුණුව. දැන් බුද්ධ කාලේ ස්වාමීන් වහන්සේලා ගොඩක් වෙලාවට යම් පැවිදි වෙච්ච කාලයක් සංඝය ඇසුරේ පරිණත වුණාට පස්සේ වනයේට ගිහිල්ලා හුදකලා වෙලා මේ පැවිදි වෙච්ච අරමුණ තුළ විශේෂ දියුණුවක් කරා යන්න ඕනේ කියලා ඕනකමකින් ගොඩාක් ස්වාමීන් වහන්සේලා මේ වනගත වෙනවා. ඉතින් අද අපි බොහෝ ස්වාමීන් වහන්සේලා තුළ ඇතැම් විට මේ මං කියන්නේ අවබෝධයෙන් මහාන වෙච්ච නිකන් ඔය ආසාවට මහාන වෙලා පැවැත්මට මේ ශාසනය ඇතුළ මොනහරි කරන එක නෙමෙයි. මේ ඇත්තරම සංසාරේ බය ගැන අවබෝධයක් ඇතුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ කොහොමද කියලා මේ අවබෝධයක් ඇතුව මහාන වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා විදියට අපිත් ගොඩක් ස්වාමීන් වහන්සේලා අතරේ දකින්න දෙයක් තියෙනවා. අර තුන්වෙනි පුද්ගල භාවය තුළ අපවත් වෙන්න තමයි බොහෝ සූදානම අපි බොහෝ ස්වාමීන් වහන්සේලා තුළ දකින්නෙත්. ඉතින් මේකෙත් එහාට යන්න ඕනේ. දෙවෙනි කෙනා වෙන්නෙත් නැතුව තුන්වෙනි කෙනාව, මොකද මෙතන ගිලෙන්නේ නැතුව හිටියා කියලා දැන් ඔහොම ඉඳලා මැරිලා ගිහිල්ලා සුගතියේ උපදී. ඒක ප්‍රශ්නයක් නෑ. සුගතියෙන් ඊට පස්සේ පින්වත්නි එතනදී ගිලිලා යන්න පුළුවන්නේ. මේක ආයි මගහැරෙන්න පුළුවන්නේ. ඒ නිසා තමයි හතරවෙනි කෙනා වෙන්න ඕනි කියන්නේ. කවුද මේ හතරවෙනි කෙනා? ඔන්න දියුණුවක් එන්න පටන් ගන්න එතනින් එහාටයි. හතරවෙනි කෙනා තමයි උම්මොජ්ජිත්වා විපස්සති විලෝකේති. එයා කොටින්ම කියනවා නම් සෝවාන් වෙච්ච කෙනා ගැන මේ කියන්නේ. වටපිට බලන කෙනාගේ මතු වුණාට පස්සේ වතුරෙන් උඩට මතු වුණා. ඒ කියන්නේ ශ්‍රද්ධාව මතු වුණා, ලැජ්ජ බය මතු වුණා, වීරිය මතු වුණා, ප්‍රඥාව මතු වුණා. දැන් එයා වටපිට බලන්න පටන් ගන්නවා. දැන් ඔබට පින්වත්නි මේ ධර්මය අහන් ඉන්න ඔබ, මං කියන්නේ ශ්‍රද්ධාව, වීරිය, ලැජ්ජ බය මේ ඔක්කොම මතු වුණා නම් දැන් ඔබට තියෙන්නේ දැන් මතු වෙලා ගිලෙන්නේ නැති වෙන්න. දැන් මං කියවනේ ගිලෙන එක හේතුවක් තමයි දොස හොය යන එක කියලා හාමුදුරුවෝ බෙදාගෙන. මං අරහාමුදුරුවන්ට කැමති. අරහාමුදුරුවන්ට නම් අපේ හාමුදුරුවන්ට වගේ මේ ගැඹුරු කරුණු කියන්න බෑ. එක්කෝ වගේ මොනවා හරි දොස් හොයනවා. හොයලා ඉතින් ලැජ්ජ බයත් නැති වෙලා හාමුදුරුවන්ට විවේචනය කර කර ඉඳලා ගිලෙනවා. එතකොට මෙතනදී දැන් ගිලෙන්නේ නැතුව එකතනින්නෙත් නැතුව අපි මොකද කරන්න ඕනේ? විපස්සති විලෝකේති. මේ වටපිට බලන්න පටන් ගන්න ඕනේ. වටපිට බලන කෙනා තමයි පින්වත්නි සෝ තින්නං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නෝ හෝති. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. අවිනිපාත ධම්ම නිරේ දුගති යන ස්වභාවේ නැති කරලා දාලා නියතෝ සම්බෝධි පරායනෝ. කවදාහරි ස්ථිරවම රහත් වෙනවා. ඒක උපරිම ආත්ම හතක් ඇතුළේ නියත වශයෙන්ම රහත් වෙනවා. තයා සෝ තින්නං සංයෝජනානං පරික්ඛයා. සංයෝජන තුනක් ප්‍රහාණය කරලා මොනවද? සක්කාය දිටි විචිකිච්ඡා සීලපත පරමාස සම්පූර්ණ ප්‍රහාණය කරලා සෝවාන් වෙච්ච කෙනා. මෙයා තමයි වටපිට බලපු කෙනා. පින්වත්නි මේ සෝවාන් වෙච්ච කෙනා වටපිට බැලුවයි කියන්නේ ඇයි? ගිලිලා මතු වෙච්ච කෙනෙක් වටපිට බැලුවම මම කිව්වනේ මේ පැත්ත ගැඹුරුයි කියලා දැනගන්න. මේ පැත්ත අන්න ගොඩබිම පේනවා කියලා දැනගන්න. මං මේ පැත්තට තමයි පීනන්න ඕනේ කියලා දැනගන්න. එයාට එතකොට පීනන්න තියෙන පැත්තක් දැනගෙන පීනන්න ඕන නැති පැත්තක් දැනගන්නවනේ යා. අන්න ඒක සෝවන් වෙච්ච කෙනා තුළ තියෙනවා. එයා මාර්ගය ගැන පැහැදිලි කරන්න ඕන මාර්ගය සම්පූර්ණ දන්නවා. මොකද සෝතාපන්න කියන එකේම තේරුම සෝත කියන්නේ මාර්ගය. මේ නිවන් මාර්ගය තමයි සෝත කිව්වේ. එතන ආපන්නා කියන්නේ ඒ මාර්ගයට ආවා. දැන් එයා මාර්ගය දන්නවා. දැන් එයා පීනන්න ඕන පැත්ත දන්නවා. වටපිට බලපු කෙනා
ඇත්තට දසන සම්පන්නයි. එයා දැකපු කෙනෙක් සෝවාන් වෙච්ච කෙනාට පින්වත්නි සම්මාදිට්ඨිය මත වෙලා තියෙන්නේ. සම්මාදිට්ඨියට කොටින්ම ආපු කෙනා, සම්මාදිට්ඨියේ බැසගත්ත කෙනා. එතකොට එයා දැකපු කෙනෙක්. එයා පංච උපාදානස්කන්ධය දැකලා අවබෝධයෙන්ම ප්‍රඥාවෙන් දැකලා, නැත්නම් මේ PVS දෙකෙන් මොකද පාරේ තියෙන බෝඩ් එකක් දකින්න වගේ දැක්ක නේ. තමන් ප්‍රඥාවෙන් දැක්කා පංච උපාදානස්කන්ධය අනිත්‍යව දැක්කා, මේ ආයතනයන්ගේ යථා ස්වභාවය දැක්කා. ඒ දැකපු කෙනෙක් සෝවාන් වෙච්ච කෙනාට කියනවා දස්සන සම්පන්නයි, දැකීමෙන් සම්පන්න කෙනෙක් කියලා. ඉතින් වටපිට බලනවා කියන එක ලස්සන උපමාවක්. එතකොට ඔන්න හතරවෙනි කෙනායේ බුදුරජාණන් වහන්සේ පස්වෙනි කෙනා ගැන කියන්නේ උම්මුජ්ජිත්ව පතරති. දැන් ඔන්න පීනන්න පටන් ගන්නවා පස්වෙනි කෙනා. ඒ කියන්නේ කවුද? සකදාගාමි කෙනා. සකදාගාමි කෙනා ගැන කියලා ඉස්තිරව මෙතන මෙහෙම කියනවා, සෝ තින්නම් සංයෝජනං පරික්ඛයා. එයත් සකදාගාමි කෙනා. ඇත්තටම මේ සංයෝජන තුනක් තමයි ප්‍රහාණය කරලා තියෙන්නේ. සකදාගාමි කෙනා තාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස තුන විතරනේ හරියට සම්පූර්ණ ප්‍රහාණය කරලා තියෙන්නේ. එයා ගැන හැබැයි තව ඊට වඩා විශේෂයක් විදිහට, සෝවාන් කෙනාට වඩා විශේෂයක් විදිහට තියෙන්නේ රාග ද්වේෂ මෝහණං තනුත්තා. මේ සකදාගාමි හොති මෙයා රාග ද්වේෂ මෝහ තුනී කරලා, ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනාට වඩා පින්වත්නි රාගය තුනී වෙලා, ද්වේෂය තුනී වෙලා, මෝහය තුනී වෙලා එයා තමයි පීනන්න පටන් ගත්ත කෙනා. සකි දේව ඉමන් ලෝකං ආගන්ත්වා දුක්ඛසන්තං කරෝති. ඉතින් මෙයා පින්වත්නි දැන් ඔබ බලන්න සකදාගාමි වෙච්ච කෙනා මේ වටපිට බැලපු තැනින් එහාට දැන් පීනන්නත් පටන් ගත්ත කෙනා කියන්නේ වැඩේ පටන් අරන්නේ දැන්. කියන්නේ කෙලින්ම දුක නැති කරන වැඩපිළිවෙලට මේ ආපු කෙනා. යා හරියට කිව්වොත් එහෙම ලිඳ හොයාගත්තා, ලිඳට බිල බැලුවා කියන්නේ සෝවාන් වෙච්ච කෙනා නම් දැන් ඉතින් වතුර ටික අදින්න පටන් ගත්තා වගේ වැඩේ පටන් ගත්ත කෙනා, සකදාගාමි කෙනා. ඊට පස්සේ අනාගාමි කෙනාට කිව්වේ මොකද්ද? උම්මුජ්ජිත්ව පතිගහදප්පත්තෝ හෝති. ගැඹුරු නැති හරියකට පීනගෙන ආපු කෙනා කිව්ව අනාගාමි කෙනාට. ඒකෙදි කියනවා මෙහෙම, උම්මුජ්ජිත්ව කියන්නේ යාටත් ශ්‍රද්ධාවක්, ලැජ්ජ, බය, වීරිය, ප්‍රඥා ඔක්කොම මතු වෙලා එයා කියනවා ස සංයෝජනානම් පරික්ඛ්‍යා රාගදේශ මෝහ මේ මෝහානම් තනුත්තා සකදාගාමි හොති කියලානේ කලින් කෙනාට කිව්ව සකදාගාමි කෙනාගේ ස්වභාවය. මෙතන කියනවා සෝ පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානම් පරික්ඛ්‍යා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායි අනාවති ධම්මෝ තස්මා ලෝකෝ ඒවම් පුග්ගල ඒවං කෝ පුග්ගලෝ උම්මුජ්ජිත්ව පතිගාදප්පත්තු හෝති. අනාගාමි කෙනාට තියෙනවා ඕරම් භාග්‍ය සංයෝජන පහම ප්‍රහාණය කරා කියලා. ඕරම් භාග්‍ය සංයෝජන කියන්නේ පින්වත්නි මේ කාම ලෝකෙට බැඳලා තියාගත්ත සංයෝජන පහට. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසත් එක්ක කාම රාග පටික කියන පහ. මේ පහ පහලට බැඳලා තියාගත්ත කියන එක තමයි ඕරම් භාග්‍ය කියන්නේ. අනිත් ටිකට කියන්නේ උද්දම් භාග්‍ය සංයෝජන. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකත් එක්ක බැඳලා තියාගත්ත කාම ලෝක ටිකත් එක්ක බැඳපු ටික තමයි මේ අනාගාමි කෙනා දුරු කරලා තියෙන්නේ. ඉතින් එයා ඕපපාතික උපතක් විදියට මේ සුද්ධාවාසයේ උපදින කෙනෙක්ගේ ස්වභාවයෙන් ඉන්නේ. මෙයා ගැඹුරු නැති හරියකට ඇවිල්ලා. ඉතින් අනාගාමි වුණා කියන්නේ දැන් ගැඹුරු නැහනේ. දැන් එයාට තියෙන තව ජොට්ටයි. ඉතුරු ටිකත් කරගත්ත කෙනා තමයි රහතන් වහන්සේ. උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ. අන්න රහතන් වහන්සේගේ ස්වභාවය එගොඩටම පීනගෙන ගියා. ඒ රහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ කිව්වා ආශ්‍රෝෂය කරලා ප්‍රඥා විමුක්තිය, මේ චේතෝ විමුක්තියට ඇවිල්ලා දිට්ඨේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වම් උපසම්පජ්ජ විහෙරති. සම්පූර්ණ මේ ජීවිතේම නිවිලා සැනසෙච්ච ඒ මහ රහතන් වහන්සේ නමක් බවට පත් වෙච්ච උත්තමයා සම්පූර්ණ මේ වතුරෙන් උඩට මතුවෙලා ආයි ගිලෙන්නෙත් නැතුව වටපිටත් බලලා පටන් ගත්ත පීනන්න ගැඹුරු නැති තැනකටත් ඇවිල්ලා ගොඩබිමටම ආපු කෙනා. ඔන්න රහතනස. දැන් ඔබට හත්වෙනි කෙනා නේ කිව්වේ. දැන් ඔබට පැහැදිලි ඇති මේ හත් දෙනා තුල මේ ලෝකෙ හැමෝම හරියට කිව්වොත් එහෙම ආවරණය වෙලා තියෙනවා කතාබහට. අකුසල්
ඇතුව ඉපදිලා අකුසලෙම මැරිලා යන කෙනා ගිඳලා රාතන් වහන්සේ දක්වා ඔක්කොම ගැන කතා කරලා ලංකාවේ ගැනත් කතා කරලා අර මං කිව්වේ මතුවෙලා ගිලෙන කෙනයි මතුවෙලා එක තැනම ඉඳලා මැරිලා යන කෙනයි කිසිම දියුණුවකුත් නැහැ පිරිහිල්ලකුත් නැහැ එක තැනම ඉඳලා මැරිලා යන කෙනයි. ඒතර මාර්ගඵලලාභී හතර දෙනාට අමතරව තව තුන් දෙනෙක් ගැන කතා කරා ඔය විදිහට. ඉතින් මේක වටින සූත්‍රයක් දුකෝපම පුද්ගල සූත්‍රය. ඔබට මේකෙදී අවධානයක් තියෙනවා ජීවිතේ ලොකුකම් ගන්න එපා ශ්‍රද්ධාවක් ඇති වුණා කියලා මේව නැති වෙන්න පුළුවන් කියන එක පණිවිඩයක් මේ සූත්‍රය තුළ තියෙනවා. ලැජ්ජ බය ඇති වෙනවා වීරියක් ආව ප්‍රඥාවක් ආවා දැන් ඉතින් gedara ඉන්න අයට වඩා මන් සිල්වත් මන් තමයි මේ gedara ඉන්න සුගති යන කෙනා කියලා ලොකුකම් තියාගන්න නැතුව පින්වත්නි මේක ඕනෙලාවක මන් පිරිහිලා ආයි වැටෙන්න පුළුවන් හිටපු තැනටම යන්න පුළුවන් කියන තැන අවදානින් ඉඳලා තියෙන ලැජ්ජ බය නැති කරගන්න නැතුව ඒක දියුණුවකුත් නැතුව ඔහේ එකතන ඉන්නෙත් නැතුව පින්වත්නි මෙතන අපි ඉස්සරහට යමු ධර්ම මාර්ගය තුල හැම දිනාටම මේ උතුම් සිත්නේ තසපුවත් ඒ වෙනුවෙන් සතියක් පාසා වීරිය ඇති කරවමින් කණෙන් ඇදලා ඔබට මේ ධර්ම මාර්ගයට වැටෙන්නේ නැති වෙන්න මේ ධර්ම මාර්ගයේ දිගටම යමු කියන පණිවිඩය මතක් කරන වැඩසටහන හැමදාම ඔබට මේ උදකෝපම පුද්ගල සූත්‍රය වගේ වටිනා සූත්‍රත් ශ්‍රවණය කරමින් මේ net නාලිකාව තුල ශ්‍රවණය කරන ධර්ම දේශනාම ඔබේ සසරින් මේ ගිල්ල හිටපු ඔබ මතු වෙලා ඉන්නවනම් ඒ මතු වෙච්ච බව නැවත නොගිලෙන්නට උපකාර කරන කල්යාණ මිත්‍ර කල්යාණ වැටක් බවට මේ උතුම් අනුශාසනාත් පත්වෙත්වා කියලා සැමට ආශිර්වාද කරමින් පින්වත්නි අපි ඔබට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් ලුම්බිනි තේකර්මාන්ත ශාලාවේ කළමනාකර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත්තුන් විසින් මේ ධර්ම දාණයෙන් ඔවුන් විශේෂයෙන්ම ලුම්බිනි තේකර්මාන්ත ශාලාවේ නිර්මාතෘ දයාපාල ජයවර්ධන මැතිතුමාට එම මැතිණියට අධ්‍යක්ෂක මණ්ඩලය සහ දූදරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පවුල් වලට සම්බන්ධ විශේෂයෙන් දසක ගණනක් ලුම්බිනි තේකර්මාන්ත ශාලාවට දලු සපේපු සියලුම දෙනාට ඒ වගේම ලුම්බිනි තේකර්මන්ත ශාලාවත් එක්ක ඉන්න සියලු පාරිභෝගික ජනතාවට ඒ වගේම කළමනාකර අධ්‍යක්ෂක අපේ පින්වත් චමින්ද මහත්මයාගේ පින්කම් වලට අතහිත දෙන කල්යාණ මිත්‍ර පිරිසට ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු සියලු දෙනාට ලුම්බිනි නිම්නී වාසය කරන සියලු දෙනාට netfm කාර්ය මණ්ඩලයට සකල ලෝකවාසී සියලුම දෙනාට ඉතින් මෙතුම හැමදාම සිහිපත් කරන මේ ප්‍රාර්ථනා සියල්ලටම අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. එකසේතුමා හැම මාසෙකම දක්වන නිත්‍ය දායකත්වයක් මේ දායකත්වේ අපි මේ වෙලාවේ එතුමාගේ මේ සියලු ප්‍රාර්ථනාත් සඵල වෙන්න කියලා ආශිර්වාද කරන ගමන් විශේෂයෙන්ම ඉරිදා මෙත්නිත් පාමුල සිදු කරන අපේ කල්යාණ මිත්‍ර සංඝ පීතෘන් වහන්සේ කැටවල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේත් මේ දවස්වල යම් කිසි රෝගාතුර තත්වකින් පසු වෙනවා රෝහල් ගත වෙලා අපි උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝාෂ හදවතින්ම ආශිර්වාද කරනවා. අපි මේ රැස් කරපු පුණ්‍ය බලයෙන් උන්වහන්සේටත් ඉක්මන් සුවපත් භාවයෙන් බොහෝ කලක් තව සසුන් වැඩ වඩන්න භාග්‍ය ලැබෙන්නට කියලා පින්වත්නි ලොම්බිනි සමූහ ව්‍යාපාරේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනාටත් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරමින් එම කළමනාකර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ප්‍රාර්ථනා කළ සියලු සත්පැතුම් ඉටුවෙත්වා කියලා නැවතත් ආශිර්වාද කරමින් ධර්ම ශ්‍රවණින් රැස්වෙච්ච පින් බලෙන් දෙවියෝද සතුටු සිතින් දෙව්ලොව සැනසෙත්වා සසරගත සියලු දෙනාගෙම මියගේ ඥාතියෝ පරලොව සැනසෙත්වා නෙතායතනේ අධිපතිතුමන් ප්‍රධාන විධායක නිලධාරීතුමන් සහ අපේ ආගමිකාංශයේ ප්‍රධාන අපේ පින්වත් වරුණ මහත්මයා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ පින්වතුන්ටත් ඔබ හැම දිනාටමත් මෙලොව යහපත වෙත්වා පරලොව සුගතිය ලැබෙත්වා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා සියලු දෙනාට වතුරෙන් උඩට මතුවෙන්නටත් මතුවලා නොගිලි එක්තන් නොවි වටපිට බලා ඉක්මනින්ම පීනන්නට මේ සසරින් ගොඩ වෙන්නට මේ අනුශාසනය සහ මේ පින හේතු වෙත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු.
සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාවයි නිමාවට පත්වුණේ. ධර්ම දේශනාව බොහොම වැදගත් වූ දේශනාවක් කියලා මට හිතෙනවා. අර ඔබ වහන්සේ සිහිපත් කළා වගේ අපේ රටේ මිනිස්සු ගැන මේ පුද්ගලයන් අතර මම හිතුණා, මට හිතුණා මේ කියන්නේ අපේ රටේ මිනිස්සු ගැන කියලා. වතුරෙන් උඩට මතු වෙනවා, ආපහු ගිලෙනවා, වතුරෙන් උඩට මතු වෙලා එතනම ඉන්නවා. ඔබ වහන්සේ ඒ කාරණාවම නැවත නැවත මතු කරමින් පහදලා කළා මේ අපේ රටේ මිනිසුන් මේ වගේ කියලා. ඇත්තටම අපි මෙතනින් එහාට යන්නට පීනාගෙන වටපිට බලලා ගොඩබිම හොයාගෙන පීනාගෙන යන්නට උත්සාහ දැරිය යුතුයි. එහෙම නැතුව තවත් ගිලෙන තැනටම යන තත්වයට පත් වෙනවාද නැද්ද කියලා ඔබම තීරණය කරන්න, සහ මේ සම්බන්ධව විවිධ ප්‍රශ්න ඇති ඔබේ හිතේ. මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට මම අනේ කොයි වගේ පුද්ගලයෙක්ද, මට ගිලෙන පැත්තටද බැරි මේ වැඩිපුර නැඹුරුවක් තියෙන්නේ, නැත්නම් නොගිලෙන පැත්තටද, මේ ආදි වශයෙන් විවිධ ප්‍රශ්න මේ ධර්ම දේශනාව ඇසුරේ ධර්මානුකූලව විග්‍රහ කරගන්නට අවශ්‍ය දේවල් ඇති. කතා කරන්න ඔබ 0112553063 දුරකථන අංකය ඉස්මහ විවෘතව තිබෙන්නේ. අපේ පෝෂණීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. අපි කෙටි විරාමයක් අරගෙන නැවතත් සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙනවා. අපි සම්බන්ධ වෙනවා නැවතත් සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමගින් පෝෂණීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව. ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව පිළිගනු ලබනවා. අදත් අපි ඔබට ආරාධනා කරන ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න සම්බන්ධ වන්න, විශේෂයෙන්ම මේ දේශනාවට අදාළව ගැටළු ඉදිරිපත් කරන වඩාත් වැදගත් වේවි. මොකද මේ දේශනාව තුළ අප ගැන තමයි මේ දේශනාවේදී පැහැදිලි වුණේ කියලා මා විශ්වාස කරනවා. අපි කොතනද ඉන්නේ කියන කාරණය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට මේ දේශනාව විවහල් කරගත හැකියි කියලා මා විශ්වාස කරනවා. ඒ නිසා ඔබටත් එලෙසින්ම ඔබේ දහම් ගැටළු ඔබ වටා ගොනු කරමින් ඉදිරිපත් කරන්නට හැකියාවක් තියෙනවා. එය ඔබේ ධර්ම මාර්ගයේ හැසිරීම, නැත්නම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ඔබ දරන උත්සාහයට, වීරයට තවත් ශක්තියක් වේවි, මඟ පෙන්වීමක් බවට පත්වේමි. මේ දේශනාව නිමාවන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මේ මොහොතේ මට මතක් වෙනවා ඔබ වහන්සේට කර මට ඊයේ දවසේදී කතා කරන්නට ලැබුණ ස්වාමීන් වහන්සේ, මේ මම ඔබ වහන්සේකින් විමසා සිටියා මේ බෞද්ධයෝ, ඇත්තම කතාව අපි ඊයේ කැටවලේ මාලෝක නායක හාමුදුරුවෝ අසනීප වෙලා ඉන්නකොට බලන්න ගිහිල්ලා ඔබ වහන්සේ වැඩම කළා, මම ඔබ වහන්සේ සමගම ඒ සම්බන්ධ වුණේ. එනකොට බෞද්ධයන් ගැන අපි කතා කරමින් ආවා, විශේෂයෙන්ම මේ බෞද්ධ රටක, නැත්නම් මේ ශ්‍රී ලාංකේය ජනතාව වැඩි වශයෙන් ඉන්නේ බෞද්ධයෝ. හැබැයි අපි හිරවීමක ඉන්නවා කියලා මට දැනුණා. මම ඔබ වහන්සේගෙන් මේ පිළිබඳ විවසුවහම ඔබ වහන්සේත් ඒ සම්බන්ධ විවිධාකාරයේ පැහැදිලි කිරීම කළා. මම හිතන්නේ ඒක මට වගේම අනිත් අයටත් පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මේ දේශනාව අහන කොටත් ඒකමයි මතුනේ අපේ හාමුදුරනේ. අපි යම් තැනක අපේ ප්‍රතිපත්තිය කියලා, එහෙම නැත්නම් අපේ සංස්කෘතිය කියලා, එහෙම තැනක අපි මේ බෞද්ධ කියන නාමය ලේබලයක් කොට හිර කරගෙන ඉන්නවා. එතන ඇතැම් වෙලාවට ගිහියන් වන අපිත් ඉන්නවා, ඇතැම් භික්ෂූන් වහන්සේලාත් අපි දකිනවා. තමන්ගේ පරවෙනි උරුමයක් මේක. ඒ නිසා මේක අපි රැකගෙන ඒ විදිහටම ඉන්න ඕන කියන හැඟීමකින් කටයුතු කරනවා ගිහි පැවිදි දෙපාර්ශවයේම ඇතැම් අය බහුතරයක්. ඉතින් මේක ස්වාමීන් වහන්සේ මට හිතෙනවා දහම් මග අර ඔබ වහන්සේ කියලා දුන්නු, පැහැදිලි කරලා දුන්නු වීරිය වඩලා මේ ජලයෙන් මතුවුණ කෙනාට නැවත ගිරෙන්නේ නැතුව ඉන්නට බැරි වෙන අවස්ථාවක් කියලා. ඒ කොටුවක හිර වී සිටීම. අර ඔබ වහන්සේ මට වගේම අපේ ශ්‍රාවකයන්ටත් මේ සම්බන්ධව පැහැදිලි කරලා සාකච්ඡාවට ආරම්භයක් ලබා දුන්නොත් මට හිතෙනවා වඩාත් වැදගත් වේවි කියලා. හිත නිදහසක් නැහැ බෞද්ධයන්ගේ. එහෙම දකින්නේ අපි විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවානේ අපේ ස්වාමීන් වහන්සේ. එතකොට ඇවිල්ලා කතා කරන දේවල් දිහා බැලුවහම, ඒ අය ක්‍රියා කරන විදිහ දැක්කහම ඒ අපි උත්සාහයක් දරනවා. හැබැයි අනවබෝධයෙන් දරන උත්සාහයක් කියලා හිතෙනවා. ඒ නිසා යම් පිරිසක් ඉන්නවා අවබෝධයෙන්, තරුණ පිරිස ඉන්න ඇතැම් වෙලාවට බොහොම අවබෝධයෙන් කටයුතු කරනවා. හැබැයි ඒ අයත් මතුණ වගේම ගිලෙන්නටත් ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා මට හිතෙනවා මේ හොඳ අවස්ථාවක් කියලා අද ප්‍රවේශය ලබා ගන්නට ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් සදා ආරාධනා කරනවා. වරුණ මිනිස්සු සමහර වෙලාවට ජීවිතයේ මේ පහදින්නේ තමන්ට සමීප හේතු වලට රාමුවක් තියන. ඒ රාමුව ඇතුලේ තමන්ට ගැළපෙනවද තමන් පහදිනවා, තමන්ට ගැළපෙන්නේ නැත්නම් තමන් අපහදිනවා.
සමහරලාට මේ රාමෝ සත්‍යද අසත්‍යද කියලා හොයන්නේ. තමන්ටයි ගලපල බලන්නේ. තමන්ගේ රාමුවට ගලපනවා. ඒ රාමුව ඇතුළේ නම් තමන් පැහැදුනා. ඉතින් මම ඇත්තරම් පහුගිය දවසක එක අත්දැකීමක් ලබනවා. බවුන් පැලස්ස අලුත් ආයතනයක් ගැන අපි මතක් කළා ඔබට. මේ ඇත්තට මේ බවුන් පැලස්සේ පෙබරවාරි මාසේ අපි බලාපොරොත්තු වෙනවා එම ආයතනයේ සමගම පුහුණුව පටන් ගන්න ආයතන දෙකක් එකට එකතු කරලා. එහෙමයි. පෙබරවාරි මාසේ වෙනකොට අපි එහෙම ආයතන දෙකක් තුලින් කියන ගම්පහ බවුන් පැලස්සට අමතර තවත් බවුන් පැලස්සක් එකට එකතු කරලා දෙකේම දෙපිරිසක් එකවර එකම පුහුණුවේ යෙදෙන්න පුළුවන් විදිහට අපි මේ පෙබරවාරි මාසේ පටන් ගන්න. එතන අපිට ඒ පහසුකම් සියල්ලට සුදුසු විදිහේ නිවසකුත් පූජා කරලා තියෙන නිසා. ඒ නිවස පූජා කරාට පස්සේ බවුන් පැලස්ස උදෙසා මේ ඇත්තටම බවුන් පැලස්ස බෞද්ධයන්ට විතරක් වෙන් කරපු තැන නෙමෙයි. මේ පන්සලකුත් නෙවෙයි. ඔව්, හිත දියුණු කරගන්න පුහුණුව. මේ පුහුණුවට ඕන කතෝලික, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඕන වර්ගයකට පුළුවන්. ඕන රටක ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඇත්තටම බවුන් පැලස්ස පුහුණු මධ්‍යස්ථානයක් මිස පන්සලක් නෙමෙයි. ඉතින් මේක දැන් ගොඩක් ස්වාමින්වහන්සේලා හිතනවා මේ ගෞතම හාමුදුරුව හිටියට ඊට පස්සේ ඉතින් එන අය ඔක වෙනස් කරයි කියලා. ඉතින් ඒකෙදි මේ ආයතනය ආරම්භ කරන හැමතැනකදීම අපි දැක්කේ අපිට ඇත්තනම ගම්පහයේ ප්‍රශ්න ආවේ නැහැ. මුලදීම අපේ ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේලා පැහැදිලිව දැනුවත් වුණා ගමේ පන්සලේ. එතන ගොදුරු ගමේ පන්සලේ නායක හාමුදුරුව පැහැදිලිව දැනුවත් වුණා. උන්වහන්සේලාගේ ආශිර්වාදෙ කොතෙක්ද කියනවා නම් සියලුම ගොඩනැගිලි ඉදි කරද්දී පවරන අපිට මුල්ගල් තියෙන තැන පිරිත් ටික පවගේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්. ඉතින් දැන් අනිත් ආයත් අනිත් තැන්වලදී අපි දැක්ක දේ තමයි ඒ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා බය වෙනවා විහාරස්ථානෙට බලපෑමක් මෙතන වෙයි කියලා. අලුත් පන්සලක් හැදලා දායකයෝ ටික කැඩිලා එතෙන්ට යයි ළමන් වහන්සේගේ ඒ කියන්නේ තමන් වහන්සේ වටා ඒක රාශී විසිරන දායක සභාව වෙන් වෙයි කියලා. ඔව්, දැන් ඕකේ උච්චතම මේ සංවේගජනක කතාව තමයි එක්තරා විහාරස්ථානික හාමුදුරු කෙනෙක් කියනවා මම ඔය බවුන් පැලස්ස හදන එක නවත්තන්න කියන්නේ මේ මොකද්ද බවුන් පැලස්ස කියන්නේ කියලා හොයලා හොයලවත් නැහැ. මම තේරුම් කරලා දෙන්නම් කියලා එන් හදනකොටත් එන්න එපා කියලා පරිණත කියලා තිබුණා. එහෙම හෙවිල්ලකුත් නැතුව හෙව්වනම් උන්වහන්සේ අර ගම්පහ වගේම මේ ඇත්තටම තේරුම් ගන්නවා වැදගත් මේක මේ ගොඩ නගනකොටවත් පන්සලේ දායකින්කින් මේ උපකාර ලබා ගැනීමක් නැහැ. පවත්වගෙන යනකොටත් පන්සල දායකින්ගේ උපකාරයක් නැහැ. මේක ඇත්තටම පන්සලට කිසිම බලපෑමක් නැති වැඩපිළිවෙලක් කියලා දැනගන්නවා. සහ දිනපතා මේ පන්සල් එනවා වගේ මල් පහන් තෙල් අරගෙන එහෙම එන අවස්ථාවකුත් නැහැ මෙතන. එහෙම එකකුත් මෙතන නැහැ. එතකොට වරුණ අපි මේ ඇත්තටම දැන් ඔය ස්වාමින්වහන්සේ කියපු බරපතල ප්‍රකාශය කියලා මම ඔය සංවේගජනක කතාවක් කිව්වේ. මට ඒක ඇහුනම හිතට හරිය සංවේගයක් ඇති වුණා. උන්වහන්සේ කියලා තිබුණා දායක සභාව රැස් කරලා මේ මට පුළුවන් නම් මම සිවුරු ඇරලා හරි සටන් කරනවා මේක නවත්වන්න කියලා. එතකොට විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ චීවරෙත් අතහැරලා දාලා පන්සල රකින්න මේ මහන්සි වෙනකොම උන්වහන්සේ අර භෞතික පන්සලටයි තමන්ගේ උතුම් පැවිද්දටයි අතර කොච්චර වටිනාකමක් දෙකට දීලා තියෙනවද කියන එක ගැන මට දුක හිතුනේ. ඒක තමයි මටත් අර මේ දේශනාවටම ගැළපීලා බැලුවාම හිතුනේ ඒකම තමයි අපි බෞද්ධ විදිහට ඉන්න තැන. එතකොට දායකයොත් ඒකට උල්පන්දම් දීලා හාමුදුරනේ ඔබ වහන්සේ ඕන දෙයක් කරන්න අපිත් ඔබ වහන්සේක ඉන්න තැන කියලා. දැන් එතකොට මොකද වෙන්නේ? මම එකයි කිව්වේ දායකයෝ රාමුවක. එහෙමයි. ඒ රාමුව සත්‍යද අසත්‍යදවත් දන්නේ. ඒ රාමුව තමයි ඒගොල්ලන්ගේ සීමාව. ඔය සීමාව ඇතුලේ ටික තමයි අහිංසකව දකින්නේ. වරුණ මේ සක්කාය දිට්ඨිය නිසා බුදුරජාණන් වහන්සේ ගද්දුල බද්ද සූත්‍රයේදී පෙන්නනවා හරියට නිකන් සක්කාය දිට්ඨියෙන් බැඳිච්ච කෙනා බලු පැටියෙක් දම්වැලකින් බැඳනවා වගේ කියලා. එතකොට මේ බලු පැටියා කණුවක ගැට ගැහුණාට පස්සේ ඒ කණුවට දම්වැලේ දිග තියෙන සීමාවක තමයි මේ බලු පැටියා යන්නේ. දම්වැලේ දිග අරය වෙලා
ඒ අරයකට යටත් වෙච්ච සීමාවකට කරකෙන්න පුළුවන්. කණු වටේ කරගෙන. ඔය සීමාව තුළ පේන දෙයක් විතරයි බලුපැටියා දකින්නේ. ඔව්. ඒ සීමාව තුළ තමයි ලගිනවන ලගින්නේ. එතකොට මේ බලුපැටියාට වෙන ලෝකයක් දන්නේ නැහැ. මේ කණුවේ ජීවිතේම අපි කියමු ওই කණුවේ බැඳිලා ඉන්නවා කියලා. සක්කාය දිට්ඨියෙන් කෙනෙක් මැරිලා යනවා කියන්නේ වරුණ ආන් ඒ වගේ සීමාවකට කොටු වෙලා රාමුවකට කොටු වෙලා ඒ රාමුව තුළම දකිමින් රාමුවෙන් මැරිලා යනවා වගේ. දැන් අද වෙලා තියෙන මේකයි. අපි මේ බුද්ධ ශාසනය තුළ අපිට ලැබිච්ච දේත් අපි සක්කාය දිට්ඨියම තමයි හිර කරගෙන අල්ලගෙන තියෙන්නේ. පන්සලත් සක්කාය දිට්ඨියම අරගත්තා. දායකකමත් සක්කාය දිට්ඨියම ගත්තා. ඒකෙත් දායක සභාවේ සමාජිකකම් සභාපතිකම් ලේකම්කම් ඔක්කොමකම් සක්කාය දිට්ඨියෙන් අරන් ලොකුකම් වෙලානේ. එතකොට විහාරාධිපතිකම් ඔක්කොම වෙලා තියෙන ඕකයි. ඉතින් අපි වර්තමාන වෙනකොට මේ සීමාව කඩන්න තියෙන සීමාවක් කියලා තේරුම් ගත්ත අය දකින්න ඉතාම සුළු පිරිසක් වරුණ. එතකොට මේ රාමුවට හිර වෙලා මේ රාමුවේ කොටු වෙච්ච කෙනා සමහර වෙලාවට අපි දකිනවා ඇතැම් විට මේ දේව සංකල්පත් එක්ක හදාගත්ත රාමුව තියෙනවා. එහෙම රාමුවේ කොටු වෙච්ච කෙනාට අර සෝමහම්දුරු සමහරලාට ඒ රාමුවෙන් පිට දැන් අපි හිතමු දායක සභාවේ කෙනා පන්සලේ තියෙන දේවාල ටික ගැන ඔක්කොම ටික ගැන ඔළුවේ තියාගෙන ඉන්නේ. එයාගේ සීමාවක් තියෙනවානේ. ඒ කෙනාට අර සෝමහම්දුරු දේවාල ගැන කියද්දි මේ හාමුදුරුවෝ කියන්නේ සත්‍යද අසත්‍යද කියලාවත් හොයන්නේ නැහැ. එයාගේ රාමුව ඇතුලේ නැහනේ. එහෙමයි. ඒතර එයා අපහදිනවා. ඔව්. එයා අපහදිනවා. ඉස්සෙල්ලා කලබල වෙනවා. එයා කලබල වෙනවා. එයා අපහදිනවා. ඉතින් දැන් එක ස්වාමීන් වහන්සේ නමක් අහලා තියෙනවා මේ බවුන් පැලස්සට ඇයි එහෙම ඉඩම පූජා කරේ කියලා. ඉතින්දී මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන මිනිස්සු ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ සසරෙන් නිදහස් වෙන්න. ඒකට උදව් කරන තැනක් නිසා තමයි අපි පූජා කරේ කියලා ඒ පූජා කරපු අය කියලා තියෙනවා. එතකොට ඒක අහපු මේ කියන්නේ වෙන පන්සලක හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු ඇහුවලු අර කියපු කෙනාගෙන් ඔයගොල්ලෝ හරි වැඩේනේ කරන්නේ. ඔහොම ඉතින් නිවන් දකින්න ගියොත් එහෙම මේ බණහන මිනිස්සු දායකයෝ එතන කවුද මේ පන්සල් පවත්වන් යන්න උදව් කරන්නේ කියලා ඇහුවලු. වරණ කොච්චර මේ ඒ කියන්නේ කොටුවේ තව කොටුවක් හදලා නිවන් දැක්කොත් මේ බුද්ධ ශාසනය පවත්වගෙන යන්නේ කවුද කියලා ඇහුවලු. මිනිස්සු නිවන් දැක්කොත් එහෙම. එහෙමයි. ඉතින් මං කල්පනා කරේ සිවුරු දරාගෙනත් මොන තරම් අවිද්‍යාවකද කියලා. ඒ නිසා වරුණ මේකේ ඇත්තටම බැලුවොත් එහෙම ශ්‍රද්ධාවම නැහැ නේ වචනය ඇතුලේ. ශ්‍රද්ධාවම නැහැ. ලැජ්ජ බය නැහැ. වීරිය නැහැ. ප්‍රඥාව නැහැ. ගිලිලානේ. මහාන වෙලත් ගිලිලා. එතකොට වරණ ඔබ හිතන්න ගිලිච්ච පැවිද්දොත් ඉන්නවා නම් ඔබ කොච්චර බය වෙන්න ඕනේද? ඒ කියන්නේ සමහරලාට මේ පැවිදි වෙච්ච අය මේ පැවිදි වෙන වෙලාවේ මතු වෙන්නේ නැති. එහෙමයි. මතු වෙලා පැවිදි වෙන්නේ නැති. ඒ මතු වුණ නිසා තමයි පැවිද්දට ඉන්නේ නැත්තේ. මතු වෙලා පැවිදි වුණා. හැබැයි හදාගත්ත මේ සම්ප්‍රදායික රාමුවක්. අද ඒ රාමුව ඇතුලේ හිතනවා නිවන් දකින්න ගියොත් එහෙම මිනිස්සු මේ පන්සල් පවත්වගෙන යන්න බැරි වෙනවා. සෝනස මටත් ඔය ඔබවහන්සේ කිව්වා වගේ ධර්ම සංවේගය ඇති වුණු අවස්ථාවක් තිබුණා අපේ ලංකාවේ කීර්තිමත් ප්‍රකට විහාරස්ථානයක්. ඒ විහාරස්ථානෙත් ඔය වගේම තමයි හිටපු නායක ස්වාමීන් වහන්සේ අපවත් වුණා. කීර්තිමත් ස්වාමීන් වහන්සේ නමක් මේ රටේ හිටපු මේ ශාසනය වෙනුවෙන් කටයුතු කරපු ඉදිතර ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් පසු ඒ විහාරස්ථානයේ අයිතිය සම්බන්ධව ඒ වගේ ප්‍රශ්නයක් මතු වුණා. මා දුටුවදී එක්තරා පුරපසළොස්වක පොහෝ දිනයක ඒ ස්වාමීන් වහන්සේ දැන් පන්සලේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ මෙහි අයිතිය මට ඇති කියලා හිතාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ දෙනමක් ඉන්නවා. එක් ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනාවට තව ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවල ඒ දේශනාව ඉවර වුණාට පසු මමත් එතන හිටියේ. ඊට පසු අර නායක හාමුදුරුවන්ගෙන් පස්සේ හිටපු වැඩිමල් ස්වාමීන් වහන්සේ තව හාමුදුරුවෝ කෙනෙක් වැඩමුවා දේශනාවට. ඒ දේශනාව පටන් ගන්න අර උන්වහන්සේව හඳුන්වා දෙන අවස්ථාවේදී දෙවැනියට පන්සලේ වැඩිමහල් ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ ධර්ම සභාවට නැගලා අසභ්‍ය වචන කියලා කෑ ගහලා කටයුතු කළා. මේ පුරපසළොස්වක පොහෝ දවසක සීල් සමාදන් වෙන උවසුවේසෙන් ඉදිරියේ කරපු කටයුත්ත මට හිතෙනේ මෙතන මේ අපේ නිවන් දකින්න
ඒ දුරට යන්න නැතුව මෙහා ඊට මෙහා ඔබ වහන්සේ කිව්ව අර වටපිට බලන්න කියලා සෝතාපන්න ඵලයටපත් වෙන තැන. එතනටවත් එන්නවත් ඊට මෙහා කොච්චර ඈතද අපි ඉන්නේ කියලා. දැන් වරුණ ඔබ හිතන්න දැන් එවැනි තැනක දැන් මේ පන්සලේ නායකකමක් වෙනුවෙන් හෝ වේවා, ලාභ සත්කාර කීරි ප්‍රශංසා වෙනුවෙන් හෝ වේවා, මේ වගේ බෙදුනම් හරි ඔය වගේ සාසනෙන් බැහැර මේ වැඩපිළිවෙලකට ඔතන ආපු ගමන් අර ඉන්න දායකයෝ සියලු දෙනා අතරේ ඔය දෙපැත්තටම බෙදෙනවානේ. ඔන්න ඔය බෙදිල්ල තමයි මේ කියන්නේ රාමුව. ඒ කියන්නේ ඒ අයගේ රාමුවේ අර බැනපු හාමුදුරුවන්ගේ සීමාව වෙන්න පුළුවන් රාමුව. ඒතර එයා ඒ හාමුදුරුවන්ගේ පැත්ත ගන්න. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ තව පිරිසක්ම ඒ පැත් දෘෂ්ටියට ඇදලා ගන්න. ඒක හරිද වැරදිද මොකොත් නැහැ. තමන්ගේ රාමුවේද එච්චරයි. එච්චරයි. මේක ඒකේ බෞද්ධ අගතියට යන ක්‍රමයක්. අගතියට. ඉතින් මේ වෙලාවේ සිත්නි දසපුවත් එක්ක ඉන්න බහුතරය ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපිව ශ්‍රවණය කරන අය දකින්න ඕනේ තමන් මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන තැනයි ඉස්සෙල්ලා ඉන්න ඕනේ. ඒ ශ්‍රාවකත්වය තුළ ඉන්නවාද යම් ස්වාමිනාස නම අපි උන්වහන්සේ කියන වැඩපිළිවෙලට එකඟයි. ඒ ශ්‍රාවකත්වයෙන් බැහැරනම් ඒ කොච්චර බලවත්ද, කවුද අපි කැමති, අපේ කෙනෙක්ද අදාළ නේද? මම මේ වෙලාවේ සාසනයෙන් බැහැර යම් කිසි කාර්යයකට ඔබව මේ උනන්දු කරනවා නම්, මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන් බැහැර දෙයකට උනන්දු කරනවා නම් ඔබ මේ ආගෞතම හාමුදුරුව අපේ හාමුදුරුව කියලා රාමුවක් ඇතුළේ ඉඳලා ඒකට පහදින නෙමෙයි ඕනේ. එහෙමයි. ඒකට මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කරුණු විමසන්නේ සොයන්නේ නැතුව පහදින්න ඕන කෙනා කරෙහි අපහැදුනත් නිරේ යනවා. හරිද? කරුණ හොයන්නේ නැතුව පහදින්න ඕන කෙනාගෙන අපහැදුනත් නිරේ යනවා. එහෙමයි. කරුණ සොයන්නේ විමසන්නේ බලන්නේ නැතුව අපහදින්න ඕන කෙනාගෙන පහදුනත් නිරේ යනවා. එහෙමයි. මේක ඒක හරි යම. ඕ මේක හරි බරපතලයි භයානකයි. අඟුතරනිකයි තියෙන. මොකද මේ පහදීම අපහැදීම තමයි එතනින් එහාට වචන පිට කරවන්නේ, කයින් ක්‍රියා කරවන්නේ. ඔක්කොම අර පහදීම මත. එතකොට දැන් අපේ සමහර වෙලාවට මේ දැන් මේ බවුන් පැලස්සේ පුහුණුව වැඩපිළිවෙල වෙනුවෙන්ම අපි ඇත්තටම මේක ආගමික මධ්‍යස්ථානයක්ද කියලා අහනකොටම අපි කියන්නේ මේක ආගමික මධ්‍යස්ථානයක් නෙමෙයි කියන තැනමයි අපි කතා කරන්නේ. මොකද හේතුව ආගමික කියන වචනේ හදාගත්තෙම මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට එහා ගිය වෙනම සංකල්පයක් විදිහට ආගමික වෙලා. ඒකදී මේ බෞද්ධ දර්ශනයක් තිබෙන්නේ. ඔව් මේ දර්ශනය තුළින් ඕනම ආගමික කෙනෙකුට මේ දර්ශනය තුළ තමන්ගේ හිත දියුණු කරගන්න පුළුවන්. ඔව්. ඒ ආගම එතකොට එයා සත්‍යද අසත්‍යද කියන එක දවසක මේ පුහුණුවෙන් පස්සේ තේරුම් ගන්නවා. දැන් මම ඔය වැඩපිළිවෙල හොඳටම තේරුම් ගත්ත හරි වටින කෙනෙක් ඉන්නවලුන ගෝයෙන්කා කියලා. ගෝයෙන්කාගේ වැඩසටහන්වල අපි දන්න මේ වෙනත් ආගමික පූජකවරුත් ගෝයෙන්කාගේ වැඩසටහන්වල පුහුණුවට ඇවිත් තියෙනවා. පුහුණුව ලබනකොට ඔවුන් අත්දකින්න මේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. එහෙමයි. ඒ අවබෝධය. ඒ අවබෝධය අත්දකින්නකොට අර ආගමික පූජකයෝ ඒ පූජකකම් අතහැරලා දාලා බුදුරජාණන් වහන්සේ සරණ යනවා. හැබැයි මේක ආගමික මධ්‍යස්ථානයක් වුණා නම් ගෝයෙන්කාගේ ස්ථානේ අර පූජකයා කවදාකවත් එන්නේ නැහැ මෙතන පුහුණුවට. එහෙමයි. ඉතින් ඒක නිසා අපි මේක ආගමික මධ්‍යස්ථානයක් නෙමෙයි කියන තැනයි කියන්නේ. බවුන් පැලස කියන්නේ. මේක දැන් මම ප්‍රසිද්ධිය මේක මේ රටට කිව්වේ මේ වළංගු භාවයක් තියෙන මේ වචනෙම. එහෙමයි. මොකද හේතුව මේ ප්‍රාදේශීය ලේකම් වරුපවා සමහර ලාවට ආගමික මධ්‍යස්ථාන ඉදිකරණික මේ වෙනකොට මේ නොකළ යුතුයි කියන තීරණයක ඇතැම් වෙලාවට ලියුම් පවා එවනවා. එහෙමයි. ඉතින් ඒක නිසා අපිත් කියන්නට ඕනේ මේක ට්‍රේනින් සෙන්ටර් එක, මේක පුහුණු මධ්‍යස්ථානය. ඒකේදී හිත දියුණු කරන්න විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ අපි යම් දර්ශනයක් ඔස්සේ තමයි වැඩපිළිවෙල තියෙන්නේ. මේ ආගමික බෝධි පූජා තියලා මේ ඒක එක ආගමික දේවල් මේ බවුන් ප්ලස් ඇතුළේ නැහැ කියන එක. ඉතින් ඒ කියන්නේ හිත දියුණු කරනවා, හිත වඩනවා. මේ කියන්නේ අපේ ස්වාමීන් එතකොට මේ තුල බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඒ හිත වැඩිම තුල යම් ආකාරයකට තමන්ගේ ලෞකික ජීවිතය ඉහපත්ව ගත කරන්නද නැත්නම් ඉන්නේහාට වෙන ක්‍රමවේදයක් තුල තමන්ගේ හික්මීමක් ඇති කරගන්නද? මොකද්ද මේ දැන් දැන් බලන්න වරුණ අපි භවනා වචනේ ගත්ත ගමන්ම මිනිසුන්ට තියෙන්නේ ඒ ත්‍රාමුවක්. භවනාව කියනකොට ත්‍රාමුවක් එතනත් හරිද? සමාධි කියන වචනේ ගත්තම ත්‍රාමුවක්. ධ්‍යාන කිව්වම ත්‍රාමුව, මාර්ගඵල කිව්වම ත්‍රාමුව. ඇත්තටම දැන් වෙලා තියෙන ඔය මේ අජාන් බ්‍රහ්මවංශෝත් වතෙන්දී
කියනවා උන්වහන්සේ සමාධි කියන වචනේවත් පාවිච්චි නොකර ඒකට නිසල කියන වචන පාවිච්චි කරනවා. සැලෙන්නේ නැ කියනකනේ. ඔව්. මේ එතකොට දැන් අර රාමුව කඩන්න වෙච්ච ප්‍රශ්න මේ. එහෙමයි. වරුණ මාර්ගඵල ලැබනවා කියන එක උපාදියක් වගේනේ දැන්. ඔව්. එතකොට එහෙම උපාදියක් විදියට දුන්නත් එක්කනේ. ඔව්. මාර්ගඵල උපාදිය විදියට දෙන. ඒ නිසා මේ රාමුව හැදෙලා තියෙනවා. ඒ රාමුව නිසා අවාසනාවට භාවනා කරනවායි කියලා කිව්ව ගමන් ඒක එක රාමුවකින් තමයි බලන්නේ. ඉතින් අපි හිත වඩනවායි කියලා කියනකොට ඇත්තටම කියනවා නම් භාවනා කියන වචනේ තේරුම තමයි වඩනෝ. නැතිනම්. ඒතර හිත වඩනවා කියන්නේ මොකද්ද? භාවනා කරනවා. නමුත් අපි භාවනා කරනවා කියවම එළුවට එන්නේ එක. හිත වඩනවා කියවම එන්නේ එක. දැන් හිත වඩනවා කියලා ඇස් දෙක පියාගෙන හිතන්නක මොකද්ද කියලා? මොකුත් එහෙම ඔබට චිත්‍ර රූපයක් මැවෙන්නේ නැහැ. භාවනා කරනවා කියලා ඇස් පියාගෙන හිතන්නක. අර වාඩි හිතේ ඇඳෙන රූපයක් තියෙනවා. පළඟක් වැඳගෙන අත් දෙක එකක් උඩ එකක් තියාගෙන ඇස් පියාගෙන හොරෙන් බලබලනේ. එහෙම ලෝකෙන් ප්‍රශංසා ලබන දෙයක්. දැන් හිතන්න භාවනා කරනවා කිව්වට පස්සේ ලෝකෙ ගරු කරන එකක්. ලෝකේ දිහා බලනකොට වඳිනවා. ඒක මහ ලොකු දෙයක් හැටියට සලකන මට හොඳ තැනක් හම්බු වෙයි මේකේ. ඔව්. මිනිස්සු මාව ගරු කරයි, මට ගරු කරයි එහෙමත් හිතනවනේ. මේ හිත වඩනවා කිව්වම ඒක එහෙම නෑ. දැන් ඒකයි සති අපි සති පුහුණු කරනවා කියලා කියන්නේ. සතිය කියන්නේ සිහියනේ. මේ නැත්නම් දවස් හත කියලා හිතයි. ඔව්. මේ ඒකේ සෞන්දර්ය ගරුවද බදාද. මොකද දැන් ඔය බවුන් පෙලස සති පුහුණු සංග්‍රහව කිව්වමත් සමහරව ඇහුවා මේ සතියකට පුහුණු වෙන වැඩ පිළිලද්දී ඒ සංග්‍රහවේ කියලා දෙන්න කියලා. ඒ කියන්නේ සංග්‍රහව ඇතුලේ දවස් හතක මොකක් හරි පුහුණුවක් දෙනවා කියලා. සති කියන්නේ සිහිය. එතකොට මේ දැන් මම හිතන්නේ ඔය පිළිකා රෝහල කියන වචනේටත් අපේක්ෂා රෝහල කියලා දැම්මේ අර රාමුවක ප්‍රශ්නයක් තිබ්බනේ. ඒ රාමුව කඩන්න. ඉතින් වර්තමානයේ අපිට දැන් අපි හඳ ඔය කතාව අපි මේ කතා කළාට ඔක බැලෑරුම්ම ගන්න පිරිස ඉන්නවා. දැන් ඔන්න සමහර විට මේ වෙන විටත් හිතෙන්නට පුළුවන් මෙන්න මේ බෞද්ධ ක්‍රමවේදයෙන් බැහැර වෙන මේ අන්‍යාගමිකයන් එක්ක නැත්නම් මිත්‍යා දෘෂ්ටියේ මිනිස්සු පොළඹන වෙන වැඩකට මේ උත්සාහ දරනවා කියලා අර ඔබ වහන්සේ වගේ මේ කලින්ම කලබලයක් ඇති කරගන්නටත් සමහර උත්සාහ දරයි. දැන් යෝග කියලා වචනයක් තියෙනවනේ. එහෙමයි. යෝග කරනවායි කියනකොට එන්නේ බෞද්ධ මේ හැඟීමන්නේ මේ නේද? එහෙමයි. ඒක සාමාන්‍ය ලෝකෙ නිකන් තරා ව්‍යායාම් වැඩපිළක් වගේ යම් විශයක් විදිහට හිතනවා යෝග කරනවා. යෝග කරනවා. යෝග මධ්‍යස්ථාන කියනවා. එහෙමයි. හැබැයි යෝග කියන වචනේ භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරපු වචනයක්. ඒක සූත්‍රවල ඕනතරම් යෝග කියන වචනේ තියෙනවා. එතකොට දැන් යෝග කියන වචනේ අපි පාවිච්චි කරන එක තැනකට ඒක අරගෙන යෝගාවචරයා. යෝගාවචරයා කියනකොට යෝග වචනේ අරගත්තා. එහෙමයි. එතකොට මේ යෝග කියන වචනේ අරගෙන මට මතකයි ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාව. එහෙමයි. ඒ වගේ යෝගාශ්‍රමය කියලා අරගත්තා. එහෙමයි. මේ යෝග කියන වචනේ මිනිස්සුන්ට භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් කරහා ලැබෙනා වගේම වඩනවා කියන වචනේ සමාධිය වඩනවා. අපි මේ කතා කරපු වචන එකක්වත් බුද්ධ වචනයෙන් බැහැර මේ අමුතු මොකක් හරි වැඩ පිළිලා නෙමෙයි. නෙමෙයි. මෙතන හිත වඩනවායි කියන්නේ සතිය පුරුදු කරනවා, සතිය වඩනවා කියන එක. සිහිය, සතිපට්ඨාන කියන සිහිය පුරුදු කරනවා. අපි මේ කියන්නේ අපි පාවිච්චි කරපු ඇතැම් වචන නිසා සම්ප්‍රදායික කෝණයක් හදාගෙන බුදුහාමුදුරුවෝ දුන්න සැබෑ වැඩපිළිවෙලින් පැහැර වෙලා. නිකන් එක්තරා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සම්මාදිට්ඨියට බැස ගන්න තිබෙන අවස්ථාව අපි ඒ කෝණේ නිසා මිත්‍යා දෘෂ්ටියට ගෙනිලා. ඒ කෝණෙන් අපි මේක ඇත්තටම හිත අන්තිමට වැඩිලා නැහැ. දැන් භාවනා කරන්න කියලා හිතාගෙන අන්තිමට වෙලා තියෙන්නේ භාවනාවේ මාන්නයක් හැදිලා. මේ තවත් හිතේ තීච්ච ටිකක් නැති කරගෙන. එහෙමයි. නේද? ඒ නිසා තමන් දැන් ඇස් දෙක පියාගෙන භාවනාවට වාඩි වුණත් එයාගේ හිතට එන්න ඕනේ මම මේ හිත වඩන්න වාඩි වුනේ. මම මේ භාවනා කරන්න වඩනවා කියන එක නෙමෙයි. එතකොට දැන් භාවනා කරන්න වඩනවා කියව ගමන් වරන භාවනාවේ රාමුවකට යාව මනස තියාගන්නවා. හිත වඩන්න පුරුදු හිත වඩන්නයි මම වාඩි වුනේ කියව ගමන් එයා හිත දිහා බලනවා. එයා දන්නා විතර ඉලක්කය තමයි මේ හිත තියෙන තැනින් තව මේ වැඩ ගන්න දියුණු කරන්නේ දියුණු කරා. මේකේ දැන් ප්‍රඥාවෙන් මොකද්ද වෙන්නේ? හිත පුළුල් කරනවා. එහෙමයි. එතකොට වරුණ අපි ප්‍රඥා කියන වචනේ වෙනුවට පුළුවන් තරම් මේ මනස පුළුල් කරනවා කියන වචනේ පාවිච්චි කරනකොට එහෙමයි කෙනෙකුට ඉතින් මේක සම්ප්‍රදාය කඩලා කියලා. ඔව්. ඇත්තටම අපි අර
ප්‍රඥාව දියුණු කරනවා කියන වචනේ පාවිච්චි කරන අතරේ මනස පුළුල් කරනවා කියන වචනේ දෙන්නේ ඇයි? එතකොට එයා මේ ප්‍රඥාව දියුණු කරනවා කියන වටේන මාන්නේ ගන්නෙ මම මේ මනස පුළුල් කරන්නයි මේ විමසන්නේ. ඒ කියන්නේ අපිට ඕන මේ වචනය කෙල්ලිලා ඉන්න නෙමෙයි ක්‍රියාකාරීත්වයේ සැබෑ ප්‍රතිඵලය. ක්‍රියාකාරීත්වය කියන්නේ ඔළුවට සංඥාවක් ගන්න මේකෙන්. සයන්ස් මට මදක් අවසර දෙන්න මේ දුරකතනයේ දිගු වේලාවක් ඉන්න කෙනෙක් අපි අවස්ථාව ලබා දෙන්න සූදානම් ඔබට ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. අයිබවන්. අයිබවන් වරුණ මහත්තයා මම මේගමේ පෝල් බණ්ඩාර සමාවෙන් හැමදාම කතාවට මම මේකට හරි හිත ආසාවෙන් මේ අහන ධර්මදේශන. නෑ ඔබතුමාට හැකි හැම විටම කතා කරන්න. මොකද ඔබතුමාලා වෙනින් තමයි මේ වෙනි වෙලසටන් තියෙන්නේ. ඔව් බොහොම ස්තුතියි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කිව්වා මේ දෙවිනි කිනා ගැන ගඟේ ගිරිලා මතු වෙනවා ආපහු ගිරණ කෙනාට උදව් කරන්න කරා. මං අනන්තවත් උදව් කරනවා. තවත් උදව් කරනවා. හැබැයි මේක මං කීපම ධර්මදේශාව අහන මේ ප්‍රශ්නාන ඔක්කොම මම වෙනවා. එතකොට සමහර මිසදුටුව ඉන්නවා සමාවෙන්න මෙහෙම කතා කරට මාවත් ඇදගෙන ගඟට යන්න යනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ මේ ධර්ම දේශනා අදට ප්‍රායෝගික නැහැ කියලා තරුණ පිරිස් තරුණියෝ සහ වයස්ගත උදවිය කවිලා කියනවා. මට තරජනය කරනවා. මේක කවදාකවත් ප්‍රායෝගික නැහැ අදට ප්‍රායෝගික නැහැ කියලා මම ඔකේ වචන තේරුමවත් දන්නේ නැහැ. මොකද මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවල තේරුම් තමයි මේ සටහන් කරගන්න ගොඩක් වෙලාට. ඒ නිසා ධර්මානුකූල පිළිතුරක් දෙන්න මට කියන්නේ මං කියන ඔය හැම කෙනාම උතන ඉන්න නිසා ඇයි මෙහෙම දේවල් කියන්නේ මේ මිස දුටුවෝ ඔය හතෙන් එක්කෙනා දෙවිනියා ඇයි මාවත් ඇදගෙන මේ ගඟට යන්නේ මං කොහොමද බේරගන්නේ ධර්මානුකූල පිටුසරක ඔබ වහන්සේට ජේසුබිලයි සම දෙනාටම ජේසුබිලයි මේ භාවනාවට උදව් කරන මම හිතන්නේ මේ පෝල් මහත්තයා අර අපි කියපෝ මේ කියන්නේ ආගමික කියන තැනින් කැඩිලා ධර්මයේ කතෝලික දහම තුල උපත ලැබලා ඉන්න කෙනෙක් කතෝලික හෝ ක්‍රිස්තියානි හෝ එතුමා ධර්ම දේශන අහන්න පටන් ගත්තා. අපි ඇතැම් අය ඒ විදිහට වැඩපිළිවෙලට අනුගත වෙලා ධර්මය තුල හිත ටික වැඩෙනකොට මම මෙච්චර කාලයක් මොකද්ද මේ ආපු කරපු හිතපු අදහපු දේ කියලා ඒකින් හිත මේ සත්‍යසත්‍ය තේරුම් අරගෙන සමහරට තමන් මෙතෙක් ආපු ගමන වැරදි බව අතහැරගත්ත මම කාවද සරණ යන්න ඕන කියලා තේරුම් ගත්ත බොහෝතරයෙකුත් ඉන්නවා. ඉතින් තවත් සමහර පිරිසක් අපිට හම්බ වෙනවා ප්‍රදේශනත් එක්ක තවම එතෙන්ට එන්න මේ උත්සාහ කරනවා. ඒ උත්සාහය නිසා තාම එතෙන්ට එන්න බැරි වෙච්ච නිසා එතැම්මයි සමහරලාට තාම තමන් පිළිගත් අදහන දේ සත්‍යද අසත්‍යද කියලා තාම තෝර බේර ගන්න තැන උත්සාහ කරන අය. ඒ නිසා ඉතින් ඒ දෙගොල්ලම අපිත් එක්ක ඉන්නවා. ඉතින් අපි සතුට වෙන්නට ඕනේ මේ පෝල් මහත්තයත් උත්සාහ දරන කෙනෙක්. ඉතින් අපි මේ එතුමා තවත් අය හැබැයි වෙනෙන්න හොඳනේ. ඔව් තවත් අයටත් ධර්ම දෙන්න ඕනේ කියන තැන උත්සාහය දරනවා කියනවා. නමුත් මං කියන්නේ හොඳම දේ තමයි අපි තව කෙනෙකුට උපකාර කරනවා වගේම ඒකෙදි ඉස්සෙල්ලා තමන් තමන්ගේ පැත්තෙනුත් ඉදිරියට යන්න ගොඩක් තව ගමනක් තියෙනවනේ. අපි හැම දිනාටම වරුණ. ඔබටත් තව ඉස්සරහට යන්න ගොඩක් දේ තියෙනවා. මටත් තව ඉස්සරහට යන්න බොහෝ දේ තියෙනවානේ. අපි අර හත් දෙනාගේ හත් වෙනි කෙනා තමයි අපේ අවසාන ඉලක්කය. එතෙන්ට යන්න අපිට කොච්චර ගමනක් තියෙනවද? ඒ නිසා මතු වෙලා දැන් මේ ශ්‍රද්ධාවක් මතු වෙනවායි කෙනෙකු වුණත් හරියට ශ්‍රද්ධාවක් මතු වෙච්ච තැන අපි ඉන්නේ කෙලින්ම මේ බුදුරජ කියන්නේ මේ ලෝකයේ සරණ යන්න ඕනේ කවුද කියන තැන හරියටම තේරුම් අරගෙන. ඒ කියන්නේ පහඳන දැන් ගිලිලා මතු වෙලා ගිලෙන කණ්ඩායම කියවනේ බොහොන්සේ මට හිතුණ දෙයක් සවනහස මම ඔබවහන්සේ මේ පිළිබඳ දැනගන්නවත් කැමතියි. ගිලිලා ඒ කියන්නේ අපි මේ ගිලිලා මතුවිච්ච පිරිසක් කියලා මට හිතෙනවා. මොකද නැත්නම් අපිට මනුෂ්‍ය භවයක් ලැබිලා මේ සම්බුද්ධ ශාසනයක් හමු වෙලා එහෙම වෙන්නේ අපි ගිලිලා මතු වෙලා තියෙන ඉතනදී. හැබැයි අපි ආපහු ගිලින අවස්ථාවද මට අර මතක් උනේම ඉතින් ඔය මේ පළවෙනි කෙනාගේද කියනනේ ගිලිලා ඉඳලා මේ ගිල්ලම වරනවා කියලා. ඒ කියන්නේ මේ මතු වෙලා ඉඳලා ගිල්ලා නෙමෙයි. මේකින් කියන්නේ වරුණ අපි මේ සංසාරේ උදාහරණයකට ගත්තොත් අනන්ත මතු වෙච්ච තැන් තියෙනවා. එහෙමයි. ඕන තරම් මතු වෙච්ච තැන් තියෙනවා මේ සසරේ. දැන් හිතන්න ඔය අතීතේ ශ්‍රාවකයන්ගේ චරිත බැලුවම අපි හිතමුකෝ මුගලන් මහරත්නසේකමකෝ අතීත ජීවිත කීයක මේ අදිස්ථාන කරනවද බුදුවරුන්ගේ ඇසුරේ විවිධාත්මවලදී මම
ගෞතම කියන ගෞතම කියන වචනයක්වත් දන්නේ දන්නේ මම අනාගතේ බුදුසසුනක මෙන්න මේ ශ්‍රාවකයා බවට පත් වෙන්න මතු බුද්ධ ශාසනයක මේ වගේ ප්‍රාර්ථනා කරනවා කියලා එයා දවසක හිතනවා. නමුත් ඊට පස්සේ කාලෙක මොකද වෙන්නේ? මාර්යා වෙලා බුදුවරුන්ටම අපහාස කර කර ප්‍රශ්න දානවා. ප්‍රශ්න ඇති කරනවා. ශ්‍රාවකයන්ට ගල් ගහනවා. එහෙමයි. මාර්යාට ප්‍රාර්ථනාවත් කරලා ඊට පසු පස්සේනේ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? ගිලිලා. ඒ කියන්නේ අතීත ජීවිතවල මතුවෙච්ච කෙනෙක් මේ පස්සේ ආත්මවල ගිලිලා. ඒ කියන්නේ මතු වුණා කියලා ගිලෙන්නේ නැතුව ඉන්නේ. ගිලෙන්නේ ඉඩකඩ වැඩි. ඒ නිසා තමයි මතු වෙච්ච කෙනාට එක තැන ඉන්නත් එපා කියලා කියන්නේ. එක තැන ඉන්න එක දැන් හිතයි එක තැන හිටියට පිරිහෙන්නේ නැහැ නේ. එහෙම ඉඳලා මැරලා යනවනේ. තියෙන ශ්‍රද්ධාවම මැරලා සුගතියක උපදිනවා කියලා. හැබැයි සුගතියක උපදුණාට මේ ජීවිතය තුළ මේ ලැබිච්ච මතුවීම මේ සසර නිවන් දකින තුරුම ස්ථිරයි කියන්න බෑනේ. කොතනදී හරි වරදින්න පුළුවන්. ඉතින් දැන් ඇත්තටම මම මේ සංගරාවෙන් බලාපොරොත්තුනේත් වරුණ අපිට මාසිකව දැන් අපි සිද්නේ තසුපු වෙන්නේත් ඒකයි. සතියක් පාසා පණිවිඩය දෙනවා. එහෙමයි. බවුන් පැලස්ස සති පුහුණු මාසික සංග්‍රහවස්සේ. ඒ කියන්නේ දැන් මේ සිද්නේ තසුපුවේ සතියකින් නැවත ගෙදරට ඇවිල්ලා පණිවිඩය දෙනකොට ඇත්තටම අර ගිලෙන්නේ නැතුව මතුවෙන්න උදව්වක් වගේ මේක. දැන් බුද්ධ කාලේ ආයෙත් මෙහෙම අවස්ථාවක් තිබුණේ නැහැ. සමහර ලාවට ඔන්න චාරිකා වඩන ස්වාමීන් වහන්සේ නමකගෙන් ධර්මය ඇහුවා. එයා ශ්‍රද්ධාව මත උනා. ඒ ස්වාමීන් වහන්සේ ජීවිතේ කවදාවත් හම්බෙන්නේ නැහැ සමහර ලාවට. සනස දැන් ඒ කාලානුවත් වෙනස් වෙනවද? දැන් බුද්ධ කාලයේ පැවති සමාජ ක්‍රමයක් එක්ක පැවති මිනිසුන්ගේ ජීවන රටාවත් එක්ක ඒ සංස්කෘතියින් එක්ක ඒ අයගේ ධර්මයට යොමු වීමේ අවකාශයයි වර්තමාන සමාජයේ අපි දකින සමාජය නෙමේ අපි දකින සමාජය තුලයි වෙනසක්. ඒ ධර්මයේ කියවනකොට ඉතිහාසයේ කාරණා කියවනකොට වෙනසක් පේනවද අපිට? එහෙම ධර්මය අවබෝධ වීම පිළිබඳ එහෙම කාලයත් එක්ක වෙනසක් සිදු වෙනවද? ඔව්, පැහැදිලි වෙනස්කම් තියෙනවා වරණ. දැන් ඔය වලගම්බා යුගයට වෙනකම් සම්නසල කටපාඩමින් ත්‍රිපිටකය ගෙනාවා. ඉතින් අද වෙනකොට කටපාඩමින් මුළු ත්‍රිපිටකයම හෝ අඩුතරම අපි හිතමු සංයුත නිකාය විතරක් හෝ මජ්ක්‍ධිම නිකාය විතරක් හෝ දීඝ නිකාය විතරක් හෝ ඒ වගේ දරා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ඉතාම සල්පයයි. සමහර ලාවට දැන් අපිට උනත් අපිට සමහර ලාවට ඇතම් ගාතාවක් අපි මේ දේශනාවකට එනකොට ලියාගෙන ඇවිල්ලා කියන අවස්ථා තියෙනවා. එහෙමයි. සමහර ලාවට මේ ගාතාව මේ කාර්යබහුලත්වෙත් එක්ක මතකෙට ගන්න ලොකු ඕනකමක් නැති වෙච්ච කමක් සමහරුන්ට තියෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේ කියන්නේ සමහර කෙනෙකුට වරන මං කියන්නේ ඕනකම තිබිලත් ඇතැම් විට මතක හිටින් නැති වෙන්න පුළුවන්. ඒතර මේක මේ වර්තමානයේ එදාට වඩා තියෙන ප්‍රශ්නයක්. එහෙමයි. මතක හිටින් නැතිකම. ඒ මතක හිටින් නැතිකම සාක්ෂි දරනවා මේ ග්‍රන්ථාරූඪ කරන්න රහතන් වහන්සේලා මේ එදා මේ අලු විහාරයේ ඔය ග්‍රන්ථාරූඪ කරන තැනදී උන්වහන්සේලා තීරණය කළේම බලගම්බා යුගයේදී අනාගතේට මේ වගේ ස්වාමීන් වහන්සේලා මේ වගේ මතකේ නැති පිරිස ඉදිරියේ එන්නේ ඒ ආවට පස්සේ මේ කටපාඩමින් විතරක් ආවොත් එහෙම මේක නැති වෙනවා කියලා. ඒ නිසාමයි ග්‍රන්ථාරූඪ කරේ. ග්‍රන්ථාරූඪ කරා මුද්‍රණය වුණා. දැන් ඇවිල්ලා PDF වලට ඇවිල්ලා. ඉතින් මේ ග්‍රන්ථාරූඪ නොවුනනම් අද දැන් ඒ ග්‍රන්ථාරූඪ වෙලා තිබිලත් කොච්චර විකෘති කරනවද? ඒක තමයි වරණ. ඉතින් දැන් කොහොමද කටපාඩම් විතරක් ආවනම් කිසිම මේ සාක්ෂියක් නැහැ. ඕ එතකොට ඒ තව පිරිසක් තමන්ට ඕන විදිහට කටපාඩමින් අරන් යයි කට්ටිය. මේක තමයි හරි ක්‍රමය කියන්නේ. ඒක විදියට. මෙතන ග්‍රන්ථාරූඪ වෙච්ච නිසා හරි මෙන්න මේක කියලා පෙන්වන්න තියෙනවා. ඉතින් එහෙම බැලුවම කාලානුරූපීව මිනිස්සුන්ගේ කෙලෙස් බහුල වෙනවා. කෙලෙස් බහුල වෙලා මිනිස්සුන්ගේ තියෙන ආධ්‍යාත්මික ශක්තියෙන් විනාශ වෙනවා. එහෙමයි. දෙවියන් එක්ක කතා කරන්න පුළුවන් පරිසරයක් ඒ බුද්ධ කාලේ තිබ්බා. මිනිස්සු ඇවිල්ලා මිනිසුත් එක්ක දෙවිවරු ඇවිල්ලා කතා කරාම සමහර ලාවට මේ මිනිසුන්ට ඒක මහ ලොකු කියන්නේ මේ මැජික් උනේ නෑ දෙවිවරු ඇවිල්ලා කතා කරන එක. එදා බුද්ධ කාලේ. අද මේ වාඩි වෙන්නේ භාවනා කරන්න. අද වරුණ තමන්ගේ ෆොටෝ එක පිටිපස්සේ එලියක් තිබ්බත් ඒකත් මැජික් එකක්. දේවතා එලිය කියලා ඒක ලොකු මැජික් එකක්. එතකොට මේ ඒ මොකද හේතුව දෙවියන් එක්ක පවා කතා බහ කරන ගනුදෙනු කරන්න තියෙන පරිසරෙත් නැති වෙලා තියෙන ආධ්‍යාත්මික ශක්තියින් විනාශ වෙලා මේ යුගය වෙනකොට. ඒ ආධ්‍යාත්මික ශක්තියින් විනාශ වෙනකොට මිනිසුන්ගේ මතකයේ ආදී අඩු වෙනකොට මොකද වෙන්නේ? තාක්ෂණය තුලින් මේවා මේට උපකාර වෙන දේවල් එනවා. දැන්
පටිගත කරගන්න පහසු ගන්ද. එතකොට ජංගම දුරකථන හැමදේම තියෙනවා. ඔව්. එතකොට මොකද වෙන්නේ? දැන් මේ දේශනයක් වුණත් පටිගත කරගෙන ආය අහන්න පුළුවන් මතකේ හිටියේ නැහැ කියලා ප්‍රශ්නයක් නැති තැනට ඇවිල්ලා. ඒ මම අහන්නේ ඒකයි. නව දියුණු තාක්ෂණයත් එක්ක ඔබ වහන්සේ කියන මතකේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ කියන තැනත් අවබෝධය අතර වෙනස මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒ අවබෝධය තිබීමේ වටිනාකම මොකද්ද? මෙහෙමයි, මතකය කියන එකේදී ඇත්තටම තමන් මතකේ තියෙන්න ඕන මේ ධර්ම මාර්ගයට අවශ්‍ය සීමාවක් තියෙනවා. සමහර දේවල් දැන් මතකෙට ඔබ හිතන්න වරුණ ඒ අහන කාරණාව අමතක වෙලත් හැබැයි ඒක අර්ථ විතරක් තේරෙන එක තුලින් සෝවාන් වෙච්ච කෙනෙක් තමයි අනාථපිණ්ඩික සිටුතුමාගේ පොඩි පුතා. එහෙමයි. ඒ කියන්නේ එයාට බුදුරජාණන් වහන්සේම මේ විශේෂ අදිස්ථානකින් තියලා තිබ්බා මම දේශනා කරන කිසිම කරුණක් මතක හිටින්න එපා කියලා. එහෙනම් මතක හිටින්නෙම නැහැ. මොකද මෙයා ඔට්ටු මේ අර මේ මේ ධර්ම කරුණක් හරි මතක තියන් ආවොත් එහෙම තාත්තගෙන් සල්ලි ටිකක් හම්බ වෙනවා. ඒ සල්ලි ටික ගන්න තමයි ඇවිල්ලා හිටියේ. ඉතින් මොකද උනේ? මෙයාට එක කරුණක් හරි මතක හිටියා නම් මෙයා එතනින් එහාට ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒ නිසා මතක හිටින නොදී එයාට කියන කාරණාව අර්ථ වැටහෙන්න අදිස්ථාන කළා බුදුරජාණන් වහන්සේ. ඒතකොට අර්ථය විතරක් වැටුණා මතකෙට නෑ. ඒක අපිට සාක්ෂියකට අද හිත තෑගි වරුණ. කවුරු හරි කෙනෙකුට මේ කාලය තුල කෙලෙස් බෝලකම නිසා මතක හිටින් නැත්නම් ඒක පීඩනයක් කරගන්න එපා. අර්ථය තේරෙන එකයි ඕන කරන්නේ. ලියපු එකකින් හරි පටිගත වෙච්ච එකකින් හරි දැකපු දෙයකින් අහලා අහලා හරි දැන් කියවලා කියවලා හරි කමන්නේ අර්ථය තේරුම් ගන්න මතක හිටියේ නැතිය කියලා ඒක පීඩනයකට යන්න එපා කියලා. හොඳයි, තව එවතුමක් තිබෙනවා, අවස්ථාවක් තිබෙනවා ඔබට. ආයුබෝවන්. කටලා දුරකතනේ විසන්ද වෙලා අපි ඇත්තටම මේ සමහර වෙලාවට වරුණ මේ ජීවිතය තුළම කොහොම හරි අදිස්ථානයක් ගන්න පුළුවන් නම් මම දැන් ශ්‍රද්ධාව ඉපදුන කියන්නේ මව කුසෙන් උපදිනකොට හිටියට වැඩිය අද මම ශ්‍රද්ධාවක් ඇති කරගත්තා. ඔව්, ඒක වටින දෙයක්. ඔව්, ඊට වැඩිය මං ඒ කියන්නේ පුංචි කාලේට වඩා අද වෙනකොට මම සීලය දිනු කරගෙන තියෙනවනේ. සතුට වෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි තමන් පුළුවන් නම් මම සමාධියත් මේ හිතේ තියෙන සංසුන්කම සමාධියත් මම මීට වඩා දිනු කරගන්නවා කියන අදිසානයක් වරුණ ඔබ මම අපි හැම කෙනාටම තියෙනවනේ. එහෙමයි. මීට වැඩිය සමාහිත හිත සමාහිත කරගන්න අපි උත්සාහවන්ත වෙනවා කියලා. ඒ සමාහිත නොවෙන්නට හේතුව මොකද්ද ස්වාමීන් වහන්ස? සමාහිත වෙන්න ඕන හේතුව හදන්න තිබෙම. ඒ කියන්නේ වීරිය නැතිකම, අත්හරින්න අකමැතිකම. සමාධිය වරුණ හේතුවක ඵලයක්. සමාධිය කියන්නේ ඵලයක්. ඉතින් ඇයි සමාධිය නැත්තේ? ඒකට ඕන හේතු ටික අපි හදන්න තිබෙම. මේ සමාධිය දැන් මට එක මහත්මියක් පසුගිය දවසක කියනවා සයින්හන්ස මට මේ හිතේ ලොකු සමාධිමත් ස්වභාවයකින් මම වැඩ කරා මේ දැන් හරියට හිත විසිරලා කියලා. මේ එතකොට මං මතක් කළේ සමාධිය කියන්නේ තනිකරම ඵලයක්, හේතු එක්ක තමයි ඒක හැදෙලා තියෙන්නේ. දැන් නැති වෙලා කියන්නේ ඇයි? හේතු නැති වෙලා නිසා. හෙට උනත් හේතු ටික දෙනවා නම් සමාධිය ඔබතුමිය හොයාගෙන එනවා කියලා. මේ හේතු හදන්නට දැන් සති පුහුණු, මාසික සංගරාව වගේ නැත්නම් බවුන් පෙළස වගේ දැන් අවශ්‍ය වන්නේ ස්වාමීන් වහන්සේ? වරුණ මෙතන අපි දෙන්නේ හැමතිස්සෙම ඒ අවශ්‍ය කරන පුහුණුවට මොකද්ද කරන්න ඕනේ, ඇයි මේක කරන්න ඕනේ කියන උපදෙස් ටික. උපදෙස් ටික විතරක් අරගෙනත් වැඩක් නෑ. ඒක පුහුණුවේ අපි යෙදෙන්න ඕනේ. එතකොට දැන් සමහර ලාවට සමාධිය කියලා අද වර්තමාන මිනිස්සු අර කියපු විදිහට රාමුවකට කොටු වෙච්ච නිසාම සමහරවිට සමාධිය ඇති කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙමයි. මේ රාමුව කඩන්න අවශ්‍ය කරන උපදෙස් ටික බුද්ධ වචනය ඇසුරෙන් ලබා දීම. ඒක අපි දිගින් දිගටම දැන් නිවසට යවන සංගරාවන්නේ මේක තැපෑලෙන්. නිවසට තැපෑලෙන් යවනකොට එයයට ඒ උපදේශව අනුගමනය කිරීම තුළ එන ප්‍රශ්න විසඳ ගන්නත් මෙතන අවස්ථාවක් අපි ලබා දෙනවා. සංග්‍රහ ඔස්සේම. ඔස්සේ. ඒ කියන්නේ භාවනා කරන කෙනෙකුට අපි භාවනා කියන වචනේ දැන්ට උතන ගමු නැත්තම් හිත වඩන කෙනෙකුට කිව්වොත් එහෙම මේ ඔළුවට පණිවිඩය ගන්න නැති වෙනවා. භාවනා කරන කෙනෙකුට වරන හැමතිස්සෙම ගුරු උපදේශක් කියන එක ඕන වෙනවා ප්‍රශ්න විසඳ ගන්න. එහෙමයි. ඒ ප්‍රශ්න විසඳ ගන්න ගුරු උපදේශ දැන් මේකේ මේ මුද්‍රිත සංගරාවක් ඉදිරියට යන්න හිතපු හේතුව තමයි අර එදා මම ඔබට කිව්වා භාවනා කරන අයට අන්තර්ජාලය ඔස්සේ ගුරු උපදෙස් ගන්න.
දැන් සෝම් තාක්ෂණින්ද එකෙක් විදියට උපදෙස් දෙන මේ මේ කොරෝනාත් එක්ක දැන් හැදිලා තියෙනවා. හැබැයි භාවනා කරන අය ගොඩක් කලාවට එවැනි තාක්ෂණික ක්‍රම පාවිච්චි බොහොම අඩුයි. එතෙන්ට යන්න ඕනේ. ඒ නිසා මුද්‍රිත ක්‍රමයක් තමයි මේ ලයි සුදුසු කියලා හිතේ. කැලේකට ගියත් තමන්ට පුළුවන් නේ අරක අරගෙන ගිහිල්ලා නිදහසේ කැලේකට ගියපු කෙනාට නම් ඒ පොත බලන්න පුළුවන්. දැන් අපි හිතමු සමහර ලාට කැලේට ගිහිල්ලා ආපහු කරන්ට් එක නැහැ ආපහු එන්න බෑ නේද? ඔව් මේ මෙතන විදුල මොනවද ප්‍රශ්නයක් තියෙන්නේ? ෆෝන් එකක මොකරි PDF එකක් බැලුවොත් වරන බැටරි මතන ඔක තීරණය කරන්නේ. ඉතින් මෙතන බැටරි බහින්නේ මොකක්වත් නැහැ. සිග්නල් නැහැ කියලා ගහගන්න නැහැ කියලා වැටෙන්නත් පුළුවන්. බස් එක ගියත් බස් එකේ හරි යන ගමන් බලන්න පුළුවන්. ඕන තැනක ඒකයි. ඒකින්ද අනික එක ළඟ තියෙන හැමදාම. ඉතින් ඒකයි අපි හිතේ භාවනා කරන කෙනෙකුට වඩාත්ම සුදුසු මේ මුද්‍රිත ක්‍රමයට පණිවිඩේ දෙන එක කියලා ගුරුවරයා. ඇත්තට මේක යෝගාවචරීන්ට ගුරුවරයෙක් වෙනවා. එන ප්‍රශ්නත් විසඳලා දෙන්න. ඉතින් මම මෙහෙම දෙයක් හිතනවා. තමන් දකින මේ භාවනා කරන වනගත වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නෝ නම් තමන් දන්න කියන පුළුවන් නම් ඒ ස්වාමීන් වහන්සේලාටත් මේ සංගරාවක් පූජා කරන්න. දැන් මං YouTube වල මේ පසුගිය දවස්වල දැක්ක වරුණ සිරිපාද අඩවියේ හිටපු ස්වාමීන් වහන්සේ නම ඔහොම කියලා එක එක හාමුදුරුවරුන්ගේ ගෙනල්ලා මේ YouTube කරන නිවේදකයෝ අර හාමුදුරුවරුන්ගෙන් අනාවැකි වගේව ගන්න. දැන් එක හාමුදුරුවකෙනු මම මේ පෙරද දැක්ක කියනවා 2035 වෙනකොට ලෝකෙම පාලනය කරන්නේ ලංකාවේ නායකයෙක්ලු මේ 2035 මේ සිරිපාදේ භාවනානුයෝගී භික්ෂුවක් කියලා මේ ස්වාමීන් වහන්සේලා කියනවා. ඇතැම් වෙලාවට උන්වහන්සේ කියලාත් නැතුව ඇති. නෑ ඒකේ හාමුදුරුව කතා කරනවා. ඉතින් මේ වෙලා තියෙන මොකද? හාමුදුරුවරු කැලේට ගිහිල්ලා හිටියට හාමුදුරුව මේ හිතවටන වැඩ පිළිලන්නේ මේ කරලා තියෙන එතන. අර ඒ කැලේ ඉන්නවා කියන එක වරුණ පාවිච්චි කරනවා මෙතන පොඩි මාකට් එකක් ගේ. අන්න හරි. ප්‍රොමෝෂන් එකක් තමයි. ඒ අසිරිපද කැලේ ඉන්නේ. ඉතින් ඒ හාමුදුරුව කියන හැම එකම දැන් අපි බලන්න ඕනේ මේ මෙහෙම අනාවැකි කී කියනද භික්ෂුවගේ තියෙන වගකීම. එහෙමයි. ඉතින් පුළුවන් නම් ඔය කැලේ ඉන්න සමහර හාමුදුරුවෝ මේ හැමෝම ස්වාමීන් වහන්සේලා නෙමෙයි මේ කියන්නේ. ඔව් මම දන්න සමහර හාමුදුරුවෝ ඉන්න වරුණ තාව මේ ගිහිගෙදර එක එක දහම් කරුණුව නම් මනං අහහා ඉඳලා මහාන වෙනවා. මහාන වෙලා කැලේකට යනවා. ඒගොල්ලෝ හිතන්නේ මහානලා කොහෙන් හරි පන්සලක මහානනවා මහානලා කැලේකට යනවා. ගිහිල්ලා කැලේට වෙලා ඉන්නවා. එතන අර පොඩි හිතට සැනසීමක් තියෙනවා. ගිහිගෙදර ඉඳලා පිච්චි දැන් අර කැලේට ආවම පිණ්ඩපාත ටිකක් කරගෙන වළඳලා කැලේට වෙලා ඉන්නකොට එයාට හිතට ලොකු දෙයක්. ඉතින් අන්නේ වගේ වයෝවෘද සමහර ස්වාමීන් වහන්සේලා වනය තුල අතරමං වීමක් මම දැකලා තියෙනවා. සියලු ස්වාමීන් වහන්සේලා නෙමෙයි හරියට ගුරු ඇසුරින් ආපු උන්වහන්සේලා නෙමෙයි ඇතම් අතරමං වෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් එවැනි ස්වාමීන් වහන්සේලාටත් අපි දන්නේ නැහැ උන්වහන්සේලා තමන්ගේ ගමේ ඉන්නවද නැද්ද කියලා. භාවනා කරන පිණ්ඩපාත වැඩන හාමුදුරුවෝ ඉන්න තැන් තමන්ගේ ගමේ අය තමන් දන්නවා. එවැනි ස්වාමීන් වහන්සේලාටත් පුළුවන් නම් මේ පිණ්ඩපාත වඩිනකොට මේ සංගරාව පූජා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පිළිගන්නන්න තමන් ගමේ කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා අපි දන්නවනම් අපිට පුළුවන් හොයන් ගිහිල්ලා දෙන්න. ඒ අතරමං වෙන ස්වාමීන් වහන්සේලාටත් මේ ධර්මයේ මොකද්ද කියන පණිවිඩේ පුළුවන් නම් එක ලිපියකින් හරි ගියොත් අපිට ඒක සතුට වෙන්න පුළුවන් වරුණ. හොඳයි අපි ඔබට සිහිපත් කළා ගිය සතියේත් බවුන් පැලස්ස සති පුහුණු මාසික සංගරාව ඔබට ලබා ගන්නට පුළුවන් කියන කාරණේ. ඒ සඳහා ගිය සතිය අපි සිහිපත් කරපු දුරකථන අංකයේ ඔස්සේ ඔතන වරුණ ගොඩක් පණිවිඩයක් කියවන්න කියලා අපි කිව්වේ. ඔව් ගොඩක් අය හවු දෙයක් තමයි මේ පණිවිඩේ දැන් අපි එව්වා මේ ඒ මාසේ මුද්‍රණ තැපැල් වියදමත් ඔන්න දැම්මා. දැන් හෙට අනිද්දාම සංගරාව අපිට ලැබෙයිද කියලා. ඒකට මේ පිළිතුර දෙන්නටම ඕනේ අනිවාර්යෙන්. ඒ දාපු සියලු දෙනාටත් මේ සතිය දාන කවුරු හරි ඉන්නවනම් ඊයටත් මේක දුරුතු පෝය කියන්නේ ජනවාරි පොහොයත් එක්ක තමයි මේ සංගරාව එළි දක්වන්නේ. නමුත් පොහොය දවස වෙනකොට හැමෝගෙම නිවසට තැපෑලෙන් ලැබෙන සලසන එක අපි පොයට කලින් නිවෙස් වලට ලැබෙන සලසන පොය තියෙන ජනවාරි 28 වෙනිදා. ඒතර 28ට පෙර ජනවාරි 28ට පෙර අපි නිවෙසට සංගරාව ලැබෙන සලසන. හැබැයි කොරෝනා ගැටලුව නිසා නෑ අපි කොහොමත් ජනවාරි 28 වෙනකොට ලැබෙන සලසන. මොකද මේ සංගරාව තැපැල් දෙපාර්තමේන්තුවෙත් ලියාපදිංචි කරලා මේ තැපැල් දෙපාර්තමේන්තුව යටතේ බෙදාහැරෙන ඒක කොහොමත් ලියුම් බෙදාහැරෙන තැපැල් දෙපාර්තමේන්තුව යටතේ. නමුත් ලියාපදිංචි සංගරාවක් විදිහට ඔවුන්ගේ සම්බන්ධතාවයේ හරහා යන එකක් විදිහට අපි බෙදාහැරෙනවා. ඉතින් ඒක නිසා කොහොමත් පසුගිය දවස්වල අපිට මතකයි මුළු රටම වහලා තිබුණත්
මේ ලියුම් බෙදාහැරීම් යම් කිසි විදිහකට කෙරුණා. ඉතින් මේ තියෙන තත්ත්වය තුළ අපිට මේ සංගරාව නිවසට ලැබෙන එකට ගැටලුවක් වෙන්නේ නැහැ වරුණ. ඒ නිසා අපි අර ඔබට සිහිපත් කළා වගේ තවත් ඉදිරියට මේ සංගරාව අවශ්‍යය කතා කරන්න කතා මේ දුරකථන අමතුම් ගන්නවාට වඩා කෙටි පණිවිඩය යොමු කරන්න 0744 0744 7474 0774 ව දෙකක් තියෙනවා 0744 0774 7474 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න සහ එහිදී ඒ එවන කෙටි පණිවිඩය තුළ තමන්ගේ නම ලිපිණය දුරකථන අංක දෙකක් එකක් බැරි වුණොත් එකක් තියෙනවනේ නේද ඒ නිසා දුරකථන අංක දෙකක් සහ තමන් ඉන්න දිස්ත්‍රික්කය නම ලිපිණය දුරකථන අංක දෙකක් සහ තමන් ඉන්න දිස්ත්‍රික්කය සඳහන් කරන්න අනිවාර්යයෙන්ම එය ඔබගේ මේ සංගරාව ඔබට ලැබීමට සැලසීමේ පහසුවක් බවට පත්වේවි. ඒ නිසා මේ කියපු කාරණාව නම ලිපිණය දුරකථන අංක දෙකක් සහ දිස්ත්‍රික්කය සඳහන් කරලා 0744 0774 7474 කියන අංකයට කෙටි පණිවිඩයක් එවන්න. එවන්න බැරිම වුණ කෙනෙක් ඉන්නවා නම් විතරක් කතා කරන්න. මොකද සමහර ගිය සතියේ කතා කරලා ඒ දුරකථන අංකයට ගන්න බැහැ කියපු අවස්ථාවක් තිබුණා. හැබැයි ඒ එතන තිබුණු ප්‍රශ්නයක් නෙමෙයි. අපි අර බවුන් පැලස්සේ කලින් යොමු කරපු අංකයට තමයි බොහෝ දෙනෙක් උත්සාහ කරලා අංක වෙනස් කරගෙන. අංක වෙනස් කරගෙන. ඉතින් 0.74 ආයෙත් 0.74 ඊට පස්සේ 7474 කියන අංකෙන් WhatsApp උත් තියෙනවරුන කෙනෙකුට පුළුවන් රිසිට් එක WhatsApp හරහා එවන්නත් පුළුවන්. ඊමේල් මේ අංකෙත් මේකට මැසේජ් එක දාන අයට ලැබෙන සලස්වන එයාට ඒ හරහත් එවන්න පුළුවන්. විශේෂයෙන්ම කියනකොට තැපෑලෙන් රිසිට් එක එවන අයට මේ ඔය ඔබ කියපු නම ලිපිණ ආදී ඒ තොරතුරු ටික නැතුව රිසිට් එක එවන්න එපා. සමහරු තැපෑලෙන් රිසිට් එක එවන මේක වරුණ මේ නිකන් රිසිට් එක එවලා පූජාවක් නෙමෙයි. මේක නැවත අපි ඇයට සංගරාව යවන වගකීමක් තියෙනවා. දැන් ඒ වගකීමේදී ඇත්තටම මේ අපේ කාර්යාලීය දරුවන් නැති ලොකු වගකීමක් තියෙනවා. ඒ සියලු දෙනාට පැටලවීමක් නැතුව නිවසට ඒක යවන්න. ඒ නිසා ඔබ ඔබේ පැත්තෙන් ඒ තොරතුරු ටික හරියට ලබා දෙන්න ඕනේ. නම ලිපිණය දුරකථන අංක දෙකක් සහ දිස්ත්‍රික්කය. ඒ ඇතැම් අය තමන් පුතා ඉදිරිපත් වෙලා තාත්තා වෙනුවෙන් අම්මා වෙනුවෙන් එවනවා. සමහරවිට පුතා ඉන්නේ කොළඹ, අම්මලා ඉන්නේ ගාල්ලේ. එතකොට සංගරාවේ යවන්න ඕනේ ගාල්ලට. එතකොට පුතා එවන්න ඕනේ ලිපිණේ අර ගාල්ලේ තමයි. ඒක උදාහරණයකට කිවි. හොඳයි. නම ලිපිණේ සංගරාව අවශ්‍ය කෙනාට නැත්නම් සංගරාවේ යවන්න කැමති කෙනාගේ නම ලිපිණය දුරකථන අංක සහ දිස්ත්‍රික්ක දුරකථන අංක නම් කතා කරලා විස්තර දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා දුරකථන අංකය සඳහන් කරලා අර සංගරාව අවශ්‍ය කෙනාගේ නම ලිපිණය දිස්ත්‍රික්කයේ සඳහන් කර ලැබීම වඩාත් වැදගත් කියන වගත් සිහිපත් කරමින් අද සෙනසුරාදා සිට්නිතස් වෙන අපි සමු ගන්න සූදානම් වෙන්නේ අපේ ගෞරවනීය ආරාධනින් අද මැදිරියට වැඩම කොට වදාළ උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘන් වහන්සේ පූජනීය වන්දනීය වල්පුල ගෞතම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දේශනාව තුළ අද පහදා දුන්නු කාරණා මම හිතන ඔබට තදින් දැනෙන්නට ඇති. ධර්මයේ නියැලෙන්නට යම් වීරයක් ඔබේ හිතේ මතුවෙන්නට ඇති. එයා කණ්ඩව ක්‍රියාත්මක කරන්නට බවුන් පැලස්ස තුළ ඉදිරියේදී කෙරෙන්නා වූ මේ කටයුතු තුළින් ඔබට තවත් ශක්තියක් ලැබේවි. ඒ සඳහායි අපි ඔබට මේ මාර්ගය කියා දෙන්නේ. ඒ සියලු කුසලයන් අපේ පූජනීය වල්පුල ගෞතම ස්වාමීන් වහන්සේට උතුම් වූ ධර්මාවබෝධය පිණිසම හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමි. බවුන් පැලස්ස අනාගතය තුළදී ඔබේ ජීවිතයට යහපත් අර්ථයෙන්ම වටිනා දායාදයක් ලෙසින් තිරණ කිරීම උන්වහන්සේගේ උත්සාහය සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනින් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.